මේ කවුරු සාධකාරයක් පවත්වන්න නමස්කාරය කියන්න ධර්මශ්‍රවණය ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්සු සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ගෞරවණීය ජේතවන විහාරාධිපති අවසරයි පූජ්‍ය කැප්පටියාගුණ ගුණවංශ නායක මහින්දාන මහන්සේ වර ප්‍රමුඛ පූජනීය මහා සංඝ රත්නයේ අවසරයි ශ්‍රද්ධා සම්පන්න කාරුණික හිමිතුනි කවුරුත් උතුම් සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වන මොහොත පිනතුනි ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වුණා අපි කාටත් දුකෙන් මිදෙන මාර්ගයක් දුකෙන් මිදෙන ක්‍රමවේදයක් පෙන්වනවා අපේ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපිට ඒ දුකෙන් මිදෙන මාර්ගය පිළිබඳව දේශනා කරන්නට යුතුනා ඒ දුකෙන් මිදෙන මාර්ගය පිළිබඳව අපිට ධර්මයේ තුල ශ්‍රවණය කරගන්නට ලැබෙන්නේ අපි ජීවිතයේ තුන තියෙන පවත්නා යථාර්ථය අවබෝධ කිරීම තුල ඒ කියන්නේ ධර්මය කියලා අපිට තේරුම් ගන්නට තියෙන්නේ අමුතුවෙන් ජීවිතේට දෙයක් හොයා ගැනීම නෙමෙයි අපි ජීවත් වෙන තැන තියෙන යථාර්ථය පිළිබඳව තේරුම් ගැනීම සාමාන්‍ය නුවණකට හසු නොවන නමුත් අපිට වැහිලා තියෙන ඇත්ත ස්වභාවය තේරුම් ගැනීම. එනිසා ඒ යථාර්ථය තේරුම් ගන්නට නම් අපිට අවශ්‍ය වෙන දේ තමයි ප්‍රඥා සම්පත්තිය කියලා කියන්නේ. එනිසා පඤ්ඤාවන්තසයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ උතුම් ප්‍රඥාවන්තයින් සඳහා මිස දුෂ්ප්‍රඥයින් සඳහා නෙවෙයි කියලා බුදුරජාණන් වහන්සේම දේශනා කළේ. ඒ ප්‍රඥාවන්ත බව සහ දුෂ්ප්‍රඥ භාවය තීරණය කරන්නේ බාහිරය තුළ උගත් බව තුළ නෙමෙයි පේන දෙයට ඔබින් නුවණ පවත්වන්නට පුළුවන් ද කියන ස්වභාවය තුළිනුයි ප්‍රඥ බව සහ දුෂ්ප්‍රඥ බව තීරණය කරන්නේ. ඒ කියන්නේ නුවණැති බව ප්‍රඥාවන්ත බව සහ උගත් බව කියන කාරණා දෙකක්. උගත් බව සහ ප්‍රඥාවන්ත බව දෙකම එකක් වුණොත් උගත් ඇත්ත මරාගෙන වෙන්නේ නැහැ නේද? ඒ කියන්නේ උගත් බව සහ ප්‍රඥාවන්ත බව කියන්නේ කාරණා දෙකක්. භාග්‍යතුන් වහන්සේගේ ධර්මය ප්‍රඥාවන්තයින් සඳහා ප්‍රඥාවන්තයෙකුගේ ස්වභාවය තමයි සාමාන්‍ය ලෝකයා දකින දර්ශනයට එහා දැක්මකින් බැලීම. මුළු සමස්තයක් වූ ලෝකයේ ස්වභාවය තමයි එකම දිශානතියකට යොමු වී පැවැත්ම. ඒ පිළිබඳව දැක්වෙන්නේ අපි හැමෝම වේදනාව අනුව වේදනාව සරණකොට ජීවත් වෙන ඇතෝ. දුකට අකමැති අපි හැමදාම සැප කියන කාරණාව පසුපස හඹාගෙන යනවා.
ඒකේ ප්‍රතිඵලය තමයි අද දවසේදී අපේ ජීවිතය. ඒ කියන්නේ හැම මොහොතකදීම දුක කියන දේ අපේ ජීවිතයෙන් ඉවත් කරන්නට බලාපොරොත්තු වෙන අපි සැප කියන දේ ජීවිතේට කොහෙන් හරි කොහොම හරි ලං කරගන්නට අවශ්‍ය ක්‍රමවේදයක් වෙනවා. එනිසා අපි ජීවිතයේ හැම දෙයක් තුළම බලාපොරොත්තු වෙනවා දකින රූප තුළ, ශබ්ද තුළ, ගන්ධ රස ස්පර්ශයන් තුළ දුක කියන දේ ටිකක් ඉවත් කරලා සැප ලබන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳව අපි හැම මොහොතකම උත්සාහවත් වෙනවා. ඒකේ ප්‍රතිඵලය තමයි අද අපේ ජීවිතය කියලා කියන්නේ. ඒ කියන්නේ දුක ඉවත් කරලා සැප සෙවීම සඳහා අද අපි ජීවත් වෙනවා. පින්තුනේ මෙන්න මේ විදිහට ඒකායනේ සැප කරගත්ත නැතිනම් බලාපොරොත්තුව සැප කරගත්ත ලෝකයකට බුදුරජාණන් වහන්සේ දේශනා කළ සැප ලබන්නට පුළුවන් ක්‍රමයක්. ඒ කියන්නේ දුක නැති කරන්නට පුළුවන් ක්‍රමයක් පිළිබඳව පැහැදිලි කළා. ලෝකයා යන ක්‍රමය අනුව දුක කියන දේ නැති කරලා සැප ලබනවා කියන එක කරන්නට පුළුවන් කමක් නැති වගේ බුදුරජාණන් වහන්සේම අවබෝධ කළා. ඒ නිසා තමයි අපිට දුක නැති කිරීම සඳහා අපි සාමාන්‍යයෙන් අනුගමනය කරන ක්‍රමවේදයට වෙනස් වූ පිළිවෙතක් පිළිබඳව අපිට පැහැදිලි කරන්නට යුතුය. අපි දෙකින් දුක එනකොට දුක එන දේ ඉවත් කරන වෙන දෙයක් තුලින් අපි සැප සතුට දෙක බලාපොරොත්තු වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ ඊට වඩා වෙනස් පිළිවෙතක්. අපි ටිකක් මේ වෙලාවේදී ඒ පිළිවෙත පිළිබඳව නැතිනම් ඒ ක්‍රමය පිළිබඳව අපි ටිකක් උත්සාහවත් වෙමු තේරුම් ගන්නට. පිළිතුනේ අපේ ජීවිතය හැම වෙලාවකදීම බුදුරජාණන් වහන්සේගේම උදාහරණයක් අනුව අපි පැහැදිලි කරගත්තොත් කණුවක ගැට ගහපු බල්ලෙකුගේ උදාහරණයක් ගත්තුල බද්ද කියලා කියනවා. කණුවක ගැට ගහපු බල්ලෙක් ඇවිත්තොත් ඒ කණුව වටාම ඇවිදිනවා, හිඳගත්තොත් කණුව වටාම හිඳ ගන්නවා, ඒ වගේම නිදාගත්තොත් කණුව වටාම තැනක නිදා ගන්නවා. මේ සුනකයාගේ ජීවිතය සම්පූර්ණයම කණුව වටාම වැදලා තියෙනවා. අන්න ඒ වගේ තමයි මේ ලෝකයේ අසෘතවත් ප්‍රත්‍යඥයාගේ මනෝභාවය, මානසික මට්ටම පංච උපාදානස්කන්ධයකම සැරිසරනවා. හිතුව පංච උපාදානස්කන්ධයක් ගැනම හිතනවා. මෙනෙහි කරන්නේම පංච උපාදානස්කන්ධයක් පිළිබඳව. විඳින්නේම පංච උපාදානස්කන්ධයක්. එනිසා දැන් අපිට අපේ ජීවිතයේ ස්වභාවය තමයි මේ පංච උපාදානස්කන්ධයක සැරිසරන බව සහ හැසිරෙන කම. අපිට අද තේරුම් ගත යුතු දේ වෙන්නේ මේ පංච උපාදානස්කන්ධයක සැරිසරන කම, හැසිරෙන කම පිළිබඳවයි අපි තේරුම් ගත යුතු වෙන්නේ. මොකද්ද පින්නතුරු පංච උපාදානස්කන්ධයක් මතයි අපි ජීවත් වෙන්නේ කියලා කිව්වේ? පංච උපාදානස්කන්ධයක් මත ජීවත් වෙනවා කියලා කිව්වේ අපි රූපය අනුව ගිහිල්ලා රූපය අනුව ජීවත් වෙන කමට, වේදනාව අනුව ගිහිල්ලා වේදනාව අනුව, සංඥාව අනුව, සංඛාරය අනුව, විඥානය අනුව ගිහිල්ලා ජීවත් වෙන කමට. මෙතනදී පොදු ලක්ෂණයක් අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ තමයි වේදනාවේ ස්වභාවයත් රූපයේ ස්වභාවයත් දෙකක් නොවි එකක් ලෙස අපිට හමු වෙන කම. ඒ කියන්නේ අපිට වේදනාව සහ රූපය වස්තුව කියන එක දෙකම එකක් විදිහට හමු වෙන කම තමයි මෙතන ප්‍රධානම ලක්ෂණයක් බවට පත් වෙන්නේ. යම්කිසි දෙයකින් සැප වේදනාවක් එනවා නම් සැප වේදනාවගෙන එනු ලබන දේ හැටියට අපි දකින්නට පුරුදු වෙලා තියෙන්නේ ඒ බාහිර වස්තුව. ඒ කියන්නේ දරුව දිහා බලලා අපිට සතුටක් ඇති වෙනවා නම් ඒ සතුට, ඒ සුව සොම්නස ඇතිකලේ කුමක්ද? බාහිර පවත්නා දරුවා නැති රූපය තමයි අපිට සැප සතුට දෙක අරගෙන ආවේ. වේදනාව සහ රූපය දෙකම එකක් කොට අපි දකිනවා. ඒ වගේම සංඥාව සහ රූපය මේ දෙකම එකක් කොට දකිනවා.
හිතනකම අපිට පුළුවන් ධර්ම ගැන හිතන්නට, හිතනකම සහ රූපය දෙකම එකක් කොට අපි හිතනවා. ධර්ම දැනගන්නට පුළුවන්කම තියෙනවා. අපි ධර්ම සහ රූපය පිළිබඳව දෙකම එකක් කොට කල්පනා කරනවා. මේ පංච උපාදාන ස්කන්ධයම අපිට අද නියෝජනය කරලා තියෙනවා පුද්ගල භාවයක්. ඒ කියන්නේ ධර්ම වූ සත්ව ආත්ම පුද්ගලයේ ලෝකයේ තුල විද්‍යමාන වනවා කියන ස්වභාවය. ඒකට කියනවා රූපං අත්තතෝ සමනුපස්සති කියලා. රූපය ආත්මවත් විදිහට දකිනවා. කොහොමද රූපය ආත්මවත් විදිහට දකින්නේ? අපි අපිට මේ ආත්මවත් රූප තියෙනවා, ආත්මවත් පුද්ගලයන් ඉන්නවා කියලා අපිට පෙනෙන කමම තමයි රූපං අත්තතෝ සමනුපස්සති කියලා කියන්නේ. රූපය ආත්මවත් කොට දකින බව. වෙනතුනි මේ රූපය ආත්මවත් කොට දකින කම කෙලෙසේක ඵලයක්. ඒ කෙලෙසේක ඵලය තමයි අපිට අද අපේ ජීවිතයේ සැප සහ දුක කියන කාරණාව උරුම කරලා දෙන්නට පුළුවන්කම ලැබිලා තියෙන හේතුව බවට පත් වෙලා තියෙනවා. අපි කියවනේ රූපය ආත්මවත් කොට අපිට ලැබෙනවා කියලා. දැන් ආත්මවත් රූපයට අපිට පුළුවන්කම තියෙනවා සැප සතුට දෙක ගෙනල්ලා දෙන්නට. ඒ කියන්නේ දරුවට පුළුවන්කම තියෙනවා ඔබව සතුටින් තියන්නට. ඒ වගේම දරුවට පුළුවන්කම තියෙනවා ඔබ දුකටපත් කරන්නටත්. එතකොට දුක සහ සතුට කියන එක ගෙනවිද්දෙන එක අද බාර වෙලා තියෙන කොහෙටද? බාහිර රූපයට පුළුවන්කම තියෙනවා අපිව දුකටපත් කරන්නට, සතුටටපත් කරන්නට. ඒ විදිහටම තමයි අපි ගත්තොත් අජීවි වස්තුවක් එතකොට කොහොමද ආත්ම සංඥාව උපදවන්නේ කියලා කෙනෙකුට කල්පනා කරන්නට පුළුවන්. අජීවි වස්තුවක් නැතිනම් අපි ගත්තොත් මිල මුදලක්, වටිනා වාහනයක්, ගෙයක් දොරක් වගේ දෙයක අපිට කොහොමද පේන රූපයක ආත්ම සංඥාවක් උපදින්නේ කියලා. මොකද ඇතැම් වෙලාවට මේ කරුණු කාරණා පිළිබඳව අපේ අනවබෝධයක් තිබුණොත් මේ තුළ අධර්ම මතවාදයන් ඇතැම් වෙලාවට වර්ධනය වෙන බවක් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ දැන් ආත්මද නැතිනම් සාරද කියලා අර්ථයක් තියෙනවා. අත්ත කියනකොට සාරවත් අර්ථයෙන් කතා කරනවා කියලා. ඒ වගේම අනත්ත කියනකොට අනාත්ම නෙමෙයි අසාර විතරයි කියලා කතා කරනවා නේද ලෝකේ. එතකොට අනාත්ම කියන එකට ප්‍රතිවිරුද්ධ වචනේ ආත්ම කියලා කියන්නේ. පාලියෙන් ගත්තොත් එහෙම අනත්ත කියන එකට ප්‍රතිවිරුද්ධ වචනේ තමයි අත්ත කියලා කියන්නේ. එතකොට අත්ත කියලා කියන සාමාන්‍ය වචනේ තේරුම එන්නේ ආත්මය කියන එක. එතකොට දැන් අපි ඕක සාරවත් විදිහට ගත්තොත් නැතිනම් ඕක තර්කයක් විදිහට ඉදිරිපත් කරන්නේ දැන් මිනිස්සෙක් සතෙක් වගේ තැනක නම් ආත්මවත් විදිහට රූපය ගැන කල්පනා කරන්න පුළුවන්. හැබැයි වටාපත කියන තැනක අපි කොහොමද ආත්මයක් විදිහට කල්පනා කරන්නේ කියලා කෙනෙක් තර්ක කරන්නට පුළුවන්කම තියෙනවා. දැන් රූපේනේ ආත්මවත් කොට ගන්නවා කියන්නේ. එතකොට අපි වටාපත ආත්මවත් කොට ගන්නෙ නැහැ නේ. මේසේ ආත්මවත් කොට ගන්නෙ නැහැ. එතකොට වෙනතුනි මෙතනදී ආත්ම සංකල්පය අපිට ඇති වෙන්නේ හැම වෙලාවකදීම ප්‍රධාන විදිහටම බාහිර රූපේ පැත්ත නෙමෙයි. අපි තේරුම් ගත යුතු වෙන දේ තමයි අපිට බාහිර රූප ඇතැම් රූප ආත්ම භාව වශයෙන් අපි අසුරු කරනවා තමයි දරුවා, ගෙවල් දොරවල්, මේ වටේ ඉන්න අය ආත්මවත් රූප කියලා කල්පනා කරනවා තමයි. හැබැයි අපිට තියෙන ලොකුම ගැටලුව මේ එළියේ තියෙන රූපය ආත්මවත් කොට හිතනකම නෙමෙයි. එළියේ රූපය තියෙනවා කියලා ඇති වෙන ලක්ෂණය තුළ ආත්මවත් ස්වභාවයක් Tamange පැත්තෙන් නිෂ්පාදනය වෙන බවක් තියෙනවා. ඒ කියන්නේ මේ හැමදේම විඳින මම, එක දිගට ජීවත් වෙන මම, පුද්ගල භාවය මේ පැත්තේ හැම වෙලාවකදීම ස්ථාවරත්වයකටපත් වෙනවා. ඒ කියන්නේ ඔබ හෙට දවසේදී ඇවිල්ලා මේ ධර්මාසනයේ මේ ටික බලන කල්පනා කරනවා ඊයේ තිබුණ ධර්මාසනයේ ඊයේ තිබුණ විදිහටම අදත් තියෙනවා කියලා. ඒකෙන් ඔබ ධර්මාසනය ගැන කතා කරනවා වගේම තවත් කතාවක් කියනවා.
ඒ තමයි ධර්මාසනේ එළියේ තියනවා වගේම ඊයේ තිබුණු ධර්මාසනේ අදත් තියනවා නම් ඊයේ ඉඳලා ධර්මාසනේ දැකපු මම ජීවත් වුණා. එතකොට දැන් මම ජීවත් වුණ බවට සාධකයේ කොහෙන්ද අපිට ඉදිරිපත් වුනේ? එළියේ රූපය නිට්ටය ලෙස පවතිනවා කියන සංකල්පයත් එක්ක, නැතිනම් ඒ එළියේ තියනවා කියලා ගත්ත ස්වභාවයත් එක්ක මේ ආත්ම සංකල්පය ඊයේ ඉඳලා එක දිගට ජීවත් වෙන මාව ඇසුරු වෙනවා. එතකොට දැන් අපිට හැම අවස්ථාවකම නොකඩවා ආත්ම සංකල්පේ තමන්ගේ පැත්තෙන් ඉල්ලලා තියෙනවා. බාහිර රූපයත් ආත්ම වශයෙන් විටින් විට උපාදාන කරලා තියෙනවා. ආධ්‍යාත්මික පැත්ත අපි අනවතරයෙන් අත් නොහැර ආත්ම භාව වශයෙන් අපි කල්පනා කරලා තියෙනවා. එතකොට මෙන්න මේකේ ප්‍රතිඵලය තමයි අපිට ලෝකයේ විඳින්නට පුළුවන් ලෝකයේ ආස්වාද වශයෙන් ගන්නට පුළුවන් මට්ටමේ පුද්ගලයෙක් නිර්මාණය කරලා තියෙනවා. දැන් ඉන්න මට පුළුවන් ලෝකේ සතුට වෙන්න, ඉන්න මට පුළුවන් ලෝකේ දුක් වෙන්න. ලෝකයට පුළුවන් මේ දේ මට ගෙනල්ල දෙන්න. මෙන්න මේක තමයි අද අපේ ජීවිතයේ තියෙන ස්වභාවයේ බවට පත් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ලෝකයට පුළුවන්කම තියෙනවා අපිව සතුටින් තියන්නටත්, ලෝකයට පුළුවන්කම තියෙනවා අපිව දුකින් තියන්නටත්. එහෙනම් අපිට මොකද්දද කරන්නට වෙලා තියෙන්නේ? ලෝකෙට ඕන විදිහට ජීවත් වෙන්න ඕනේ. ඇයි? නැත්තම් දුකේ නෝ. අපි කැමති රූපේ රැක්කේ නැති වුණොත් ඒ රූපේ නැති වෙලා යනවා, නැති වෙලා ගියොත් අපිට දුකේ නෝ. දුකේ නිසා අපි ඒ රූපය රැක ගන්නවා. අපේ ජීවිතයේ ඕකන මේ දත හොඳ රූප රකින්නට, ශබ්ද ගන්ධ රස ස්පර්ශ ලබන්නට අපි උත්සාහවත් වෙන කමට තමයි අපි ජීවත් වෙනවා කියලා අද කියන්නේ. වෙනතුනේ මෙතනදී ප්‍රධාන වශයෙන්ම අපිට තියෙන ගැටලුවක්. ඒ තමයි වස්තුව සහ දෘෂ්ටිය පිළිබඳව තියෙන අනුභූතිය. වස්තුව සහ දෘෂ්ටිය පිළිබඳව තියෙන අනුභූතිය. වස්තුව කියලා කියන්නේ අනාත්ම ධර්මතාවයක්. අපි කතා කළොත් රූපස්කන්ධය කියන ස්වභාවයට කියන අපි වස්තුව කියලා. දෘෂ්ටිය කියලා කියනවා අපි ඒ වස්තුව පිළිබඳව ඇති කරගන්න සංකල්පමය වශයෙන් ඇති කරගන්න එකට කියන අපි දෘෂ්ටිය කියලා. මේ දෙකම එකක් වුණොත් එහෙම ඒකේ ප්‍රතිඵලය අපේ ජීවිතයේ වටිනකම් හම්බෙන ලෝකයක් අපිට හම්බෙනකම. වස්තුව සහ දෘෂ්ටිය දෙකම එකක් වෙලා වෙනකම. දැන් මේ මොකක්ද හුවොත් ඔබ කවුරුත් කියන්නේ එක වටාපතක් කියලා. මේක වටාපතක් කියන එක ඔබ දැක්කද, ඔබ දැනගත්තද? අපි වටාපත කියන එක දැනගත්තා. දකින්න මට්ටමට කියන්නේ රූපය කියලානේ. රූපය කියන එක කවදාවත් වටාපත ගේන්නේ නැහැ. රූපය ඇතුළේ තිබිලා වටාපත වෙනවා නම් මේ වටාපත නැතිනම් මේ රූපය දකින්න මේ ගැන කිසිත් නොදන්නා මිනිස්සෙකුට මේක දකින්නකොට වටාපත ගැන හැඟීමක් ඇති වෙන්නට ඕනේ. නමුත් එහෙම වෙන්නේ නැහැ. එහෙනම් රූපය දකින්න තැනක අපි තමයි දැනගන්නේ වටාපත කියලා දකින් දැනගන්නේ අපි. එතකොට ඒක දැනගත්ත දේ මිසක දැක්ක දේ නෙමෙයි. එතකොට දකින්න ස්වභාවයට, ඒ කියන්නේ පාට ටිකට, වර්ණ සතහනට අන්න ඒකට කියනවා වස්තුව කියලා. එතකොට ඒක වටාපත මේ සඳහා භාවිත කරන තියා ඒ පිළිබඳව වටිනකමක් දෙන කමට අපි කියනවා දෘෂ්ටිය කියලා. වස්තුව සහ දෘෂ්ටිය දෙකම එකතු වුණාට පස්සේ ඔබට අද දකින්න පුළුවන් වටාපතක් හම්බෙනවා. දැන් ඔබට පුළුවන් දකින්න පුළුවන් වටාපත ගැන කැමති වෙන්න පුළුවන්, එක්ක අකමැති වෙන්න පුළුවන්, නැත්නම් කැමතිත් නොවී අකමැතිත් නොවී ඉන්න පුළුවන්කම තියෙනවා. කැමති වුණොත් ඒකට කියනවා ලෝභය කියලා, අකමැති වුණොත් ඒකට කියනවා ද්වේෂය කියලා. කැමැතිත් නොවේ, අකමැතිත් නොවේ ඉන්න උපේක්ෂාවේ මෝහය අනුසය වෙනවා. එහෙම නැතිනම් ඔබට පුළුවන් මේක අරගෙන ගිහිල්ලා අලෝභ ද්වේෂ මෝසාගතව පූජා කරන්නට. නැතිනම් කුසලයක් සිද්ධ කරගන්න පුළුවන්. කොහෙන් ගියත් කුසල් අකුසල් කියන කර්ම සිද්ධ කරගෙන තියෙනවා. එතකොට දැන් අපිට ජීවිතේ මේක වස්තුව සහ දෘෂ්ටිය දෙකම එකක් කරන කම තමයි මෙතන තිබුණු ප්‍රධානම දේ බවට පත් වුණේ. ඒ කියන්නේ
දකින්න පුළුවන් වටාපත ඔබට අල්ලන්න පුළුවන් වෙලා, අල්ලන්න පුළුවන් වටාපත දකින්න පුළුවන් වෙලා, දකින්න පුළුවන් වටාපත දැනගන්න පුළුවන් වෙලා, දැනගන්න පුළුවන් වටාපත දකින්න පුළුවන් වෙලා. තම ලෝකේ වටිනකම ගොඩනගලා තියෙන අන්න ඔය විදිහට. අපි කිව්වොත් ලංකාවේ විදිහට රුපියල් 5000ක නෝට්ටුවක්. 5000ක නෝට්ටුවේ වටිනකම තියෙන්නේ කොහෙද? කඩදාසි කොලයකට වටිනකමක් හිමිද? කඩදාසි කොලයකට කිසිම වටිනකමක් නැත්තේ. හැබැයි අපි දකිනවා 5000ක නෝට්ටුව වටිනවා කියලා. ලංකා රජයෙන් නිවේදනය කළොත් සියලුම 5000 කොළ අවලංගු වෙයි කියලා තවදුරටත් ඕක වටිනවද? තවදුරටත් වටින්නේ නැහැ. වෙනතුනේ කොළේ ඇතුලේ තිබිලෙනවා නම් වටිනකම කාටවත් ඕනේ ඕනේ වෙලාවට වටිනකම දාන්න තයින් කරන්න පුළුවන්ද? නැහැ. කොළේ ඇතුලේ නම් තියෙන කාටවත් ඕන විදිහට බෑ වෙනස් කරන්න. එහෙනම් වටිනකම තිබුණේ කොහෙද? ඒක වටිනවා කියලා ගත්ත කෙනකෙනාගේ දෘෂ්ටිය පැත්තේ මිසක වස්තුව පැත්තේ නෙමෙයි. ඒකයි පුංචිම දරුවෙකුට ඔක දුන්නොත් ඔක කිසිම වටිනාකමක් නැත්තේ නෑ. ඒකේ වැතුලේ වටිනකම තියෙනවා නම් පුංචිම දරුවටත් ඒක වටිනකම තේරෙන්නට දැනෙන්නට ඕනේ. නමුත් ඒක ඇතුලේ වටිනකම තිබුණේ නෑ. පිනතුනේ අපි වටිනකම නිසා තමයි, දෙක ඇති කරගත්ත විනිශ්චය නිසා තමයි ඒකේ චන්දරාගය ඇති කරගන්නේ. තණ්හා ඒ වස්තුව වටින්නේ යම් ප්‍රමාණයකටද, ඒ ප්‍රමාණයට අපිට වැදගත් වෙන ප්‍රමාණයට අපි ඒකට චන්දරාගය දෙනවා, ඒකට ඇලෙනවා, ඒකට අපි තණ්හා කරනවා. එතකොට දැන් වැරද්ද තිබුණේ කොතනද? වැරද්ද තිබුණේ වස්තුව සහ දෘෂ්ටිය දෙකම එකයි කියලා හිතන තමන් ළඟ. අපි දරුවට හරිය ආදරය කියලා කියනවානේ. අපි ඇත්තටම ආදරය කරන්නේ දරුවටද කියලා අපි බැලුවොත් අපි පේන රූපයට කවදාවත් කැමති වෙලා නැහැ. පේන රූපය තුල නම් අපිට දරුකම කියන එක අරගෙන ඉන්නේ. පිනතුනි දකින දකින හැමෝටම දරුකම දැනෙන්නේ නැහැ. ඇහැට පේන රූපය තුල ඉඳලා එන දේ නම් දරුකම කියන එක රූපෙටයි තියෙන. ඒ දරුකම කාටත් සාධාරණ වෙන්න ඕනේ රූපෙ දකින්න. හැබැයි එහෙම වෙන්නේ නැහැ. එහෙම ඒක මට විතරක් දරුවකට පෙන්වනකම තියෙනවා. රූපය කියන එක අපි කාගේ ළඟටත් එක සමාන ලෙස පෙන්නකොට දරුවා කියලා හිතන්නට පුළුවන් කම තිබුණේ තමන්ගේ මනස පැත්තේ. නැතිනම් ඒ සංකල්පය ඇති කර ගැනීම තිබුණේ තමන්ගේ පැත්තේ. ඒකයි රූපේ දෙකම එකයි කියලා හිතනකොට අපිට පේනවා එළියේ ඉන්න රූපේ දරුවමයි කියලා. දැන් ප්‍රශ්නේ තිබුණේ දරුවා කියලා දැනගන්න කමේ නෙමෙයි. ප්‍රශ්නේ තිබුණේ දැනගන්න දේ සහ පේන දේ දෙකම එකයි කියලා හිතන දෘෂ්ටියේ. එතකොට අපි ආදරය කරනවා ඇත්තටම පේන දරුවට. ඒ කියන්නේ අර වස්තුවයි දෘෂ්ටියයි දෙකම එකක් කරගත්ත තැනට අපි ආදරය කරන්න අපි කැමති වෙලා තියෙනවා. කොටින්ම කියනවා නම් අපි දරුවට හරි ආදරය කියලා අපි ආදරය කරලා තියෙන දරුවා හදලා දෙන තමන්ගේම මනසේ ස්වභාවයට නෙමෙයිද? අපි ආදරය කරලා තියෙන මේ මානසික ලක්ෂණයට අපි ආදරය කරලා තියෙන ස්කන්ධ ටිකකටනේ, පංච උපාදාන ස්කන්ධයකටනේ අපි උපාදාන ඇති කරගන්නේ නේද? ධර්මව උපද්දලා දෙන පංච උපාදාන ස්කන්ධයටම තමයි අපි ආපහු තණ්හා කරන්නේ. එතකොට මට කියන්නකො තමන් කවුද කියලා? ඒ පංච උපාදාන ස්කන්ධයම නෙමෙයිද තමන් කියන බවට වැය වෙලා තියෙන්නේ? දරුවව උපද්දවපු, දරුවා ගෙනල්ලා දීපු පංචපාදානස්කන්ධේම තමයි තමන් කියන ස්වභාවයක් නියෝජනය කරලා තියෙන්නේ. තමන් කියලා ස්කන්ධයක් ඇත්තේ නැහැ මේ පංචපාදානස්කන්ධේමයි. එතකොට ඒ මොහොතේදී අපි දරුවට ආදරේ කිව්වට ඇත්තටම ආදරේ කරලා තියෙන්නේ තමන් කරගත්ත ස්කන්ධ ටිකට නෙමෙයිද? නැතිනම් තණ්හා කරලා තියෙන්නේ තමන් කරගත්ත ස්කන්ධ ටිකටමයි. ඔය යථාර්ථයේ නොදන්න කම නිසා අපිට පේන්නේ අපි දරුවට කැමතියි කියලා. හැබැයි අපි කැමති වෙලා තියෙන්නේ තමන් කරගත්ත ස්කන්ධ ටිකකට. එතකොට මෙතන මේ යථාර්ථයේ තමන් ගැනමයි කැමැත්ත ඇති කරගන්නේ කියන යථා ස්වභාවය නොදන්න කම නිසා අපි මොකද කරන්නේ? එළියේ ඉන්නේ දරුවමයි කියලා තීරණය කරනවා.
එළියේ ඉන්නේ දරුවමයි කියලා තීරණය කරනවා. එතකොට රූපේ වෙනස් වෙනවා, වෙනස් වෙනකොට අපිට ගෙනල්ලා දෙන්නේ අර පුංචි කාලේ ඉඳලා හිටපු දරුවා වෙනස් වුණා කියලා. දැන් ජීවිතේට දුක කියන දේ ගලාගෙන එනවා. ඒක නතර කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එතකොට අපිට ජීවිතේට දුක කියන දේ ගලාගෙන ඉන්නට පදනම වුනේ, හේතුව වුනේ අපි ළඟ තිබුණු වැරදි දෘෂ්ටිය, යථාර්ථය නොදන්නාකම. ඒකට අපි කිව්වොත් චතුරාර්ය සත්‍ය ධර්මය නොදන්නාකම කියලා, නැතිනම් අවිද්‍යාව කියලා කිව්වා. මොකද්ද? දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදයේ අඥානං, දුක්ඛ නිරෝධේ අඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදායං. දුක ගැන දන්නේ නැහැ, දුක ඇති වුණ හැටි ගැන දන්නේ නැහැ, දුකේ නැතිවීම ගැන දන්නේ නැහැ, දුක නැති කරගන්න ප්‍රතිපදාව පිළිබඳව දන්නේ නැහැ. දුක ගැන දන්නේ නැහැ කියලා කිව්වේ දුක්ඛේ අඥානං කියලා කිව්වේ. දුකේ ස්වභාවය පිළිබඳව දන්නේ නැහැ. දුක දන්නේ නැහැ කියලා කිව්වේ දුක්ඛ වේදනාව පිළිබඳව දන්නේ නැහැ කියන එක නෙමෙයි. බුදුරජාණන් වහන්සේ එක වෙලාවකදී දේශනා කරනවා, ඇතැම් වෙලාවට ඇතැම් භික්ෂුන් වහන්සේලා නැතිනම් ඇතැම් අය දුකෙන් පීඩිත වෙලා මගෙන් ඇවිල්ලා දුක ගැන අහනවා කියලා. දුකෙන් පීඩිත වෙලා මගෙන් ඇවිල්ලා දුක ගැන අහනවා, දුක නැති කරන ක්‍රමයේ ගැන අහනවා කියලා. එතකොට දැන් දුකෙන් පීඩිත වුණ කෙනාට දුක ගැන නැවත ඇසිය යුතු නැහැ. දුක්ඛ වේදනාව දුක නම්. එනිසා දුක්ඛ වේදනාව නෙමෙයි දුක්ඛ ආර්ය සත්‍ය කියලා කියනකොට කතා කරන්නේ. දුක්ඛ ආර්ය සත්‍ය කියලා කියනකොට ඊට වඩා එහා ගියපු නුවණින් අවබෝධ කරගත යුතු, නුවණින් තේරුම් ගත යුතු දෙයක් තමයි දුක්ඛ ආර්ය සත්‍ය කියලා කියනකොට කියන්නේ. එතකොට අපිට මේ දුක කියන තේ තේරුම් ගන්නට වෙන්නේ ලක්ෂණ ටිකකින් මිසක වෙනත් දෙයකින් නෙමෙයි. දුක කියන තේ තේරුම් ගන්නට වෙන්නේ ලක්ෂණ ටිකකින්. දුක්ඛ වේදනාව දුක නම් ඒක අවබෝධ කරන්නට, ඒක තේරුම් ගන්නට අපිට බුදුරජාණන් වහන්සේ නමක්ම ලෝකෙට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ දුක්ඛ වේදනාව දුක නම් ඒක අබුද්ධෝත්පාද කාලෙක ඉන්න අයටත් දුක්ඛ වේදනාව තේරෙනවා, අන්‍යාගමිකයටත් තේරෙනවා, යටත් පිරිසෙන් තිරිසංගත සතෙකු පවා දුක්ඛ වේදනාව කියන එක පිළිබඳව හඳුනනවා, ඔහුටත් දැනෙනවා, ඔහුත් විඳිනවා. ඒක නෙමේ දුක්ඛ ආර්ය සත්‍ය කියලා කියන්නේ. එහෙනම් මොකද්ද දුක්ඛ ආර්ය සත්‍ය කියලා කියන්නේ? මේ දුකෙන් පීඩිත වන ලෝකෙට දුක නිවීම පිණිස අවබෝධ කරගත යුතු ලෝක යථාර්ථයක් තියෙනවා. ඒ යථාර්ථයට කිව්ව දුක්ඛ ආර්ය සත්‍යයක් කියලා. ඒ දුක්ඛ ආර්ය සත්‍යයේ දුක කියලා කතා කරන්නේ, දුක කිව්ව ගමන්ම අපිට හිතෙන්නේ එක්ක කයට දැනෙන දුකක් හරි මනසට දැනෙන දුකක් හරි. මේ දුක නෙමෙයි, දුක්ඛ වේදනාව නෙමෙයි, මේ දුක්ඛ ආර්ය සත්‍ය තුල කතා කරන දුක. එහෙනම් මොකද්ද? දුක්ඛ ලක්ෂණ ටිකක් තියෙනවා. දුක ඇති කරන දුක්ඛ ලක්ෂණ ටිකක් තියෙනවා. ඒ දුක්ඛ ලක්ෂණ ටික ගැන ඕනේ අපි කතා කරන්නට. අපි එක දුක්ඛ ලක්ෂණයක් ගත්තොත් පීලනට්ඨෝ, පීලනාර්ථේ දුක්ඛ ලක්ෂණය. පෙළීම් අර්ථයක් තියෙනවා. පෙළීම කියලා කියන්නේ මානසික පෙළීම නෙමෙයි, කායික පෙළීමක් නෙමෙයි. මේ පින්තුන් අහලා තියෙන සත්‍යමකේ කතා කරනකොට කතා කරලා තියෙනවා දුක සහ දුක්ඛ සත්‍ය අතර ඇති වෙනස. කායික දුක සහ මානසික දුක කියන එක දුක දුක්ඛ සත්‍ය නෙමෙයි. කයට දැනෙන දුක සහ මනසට දැනෙන දුක කියන එක දුක දුක්ඛ සත්‍ය වෙන්නේ නෙමෙයි. එතකොට දුක්ඛ සත්‍ය කියලා කියනකොට කායික දුකත් මානසික දුකත් අතහැරලා තවත් දුකක් තියෙනවා නම් ඒකට කියනවා දුක්ඛ ආර්ය සත්‍ය කියලා. දුක්ඛ සත්‍ය. කයට දැනෙන්නේ නැහැ. මනසට දැනෙන්නේ නැහැ. අන්න ඒ දුකට කියනවා දුක්ඛ සත්‍ය කියලා. එතකොට ඒ කතා කරලා තියෙන වේදනා මාත්‍රයකින් පමණක් අරගෙන නෙමෙයි. එනිසා දුක්ඛ සත්‍ය ඇති හැම තැනකම දුක නැහැ. දුක තියෙන හැම තැනකම දුක්ඛ සත්‍ය තියෙනවා. ඒ කතා කරපු දුක්ඛ සත්‍ය මොකද්ද? මෙන්න මේ දුක්ඛ ලක්ෂණයන්ගෙන් යුක්ත දුක්ඛාරය සත්‍ය. ඒ තමයි පීලනාර්ථයේ දුක්ඛ ලක්ෂණය. පීලනාර්ථය කියලා කියන්නේ පෙළීම් අර්ථය, පෙළීමේ ස්වභාව කොට ඇති අර්ථය. පෙළෙනවා කියලා කියන්නේ
හිතේ පිළීම මානසික පිළීම නෙමෙයි හේතු ධර්මයන්ගේ ඇති පීලනාර්ථය. හේතු ධර්මයන්ගේ ඇති පෙළෙන ස්වභාවයට කියනවා පීලනාර්ථය කියලා. ඒ කියන්නේ යම්කිසි ඵලයක් උපදවන හේතු ධර්මතාවයන්ට ඕන විදිහට පවතින්නට බෑ නම් හේතු ධර්මතාවයන්ගේ පෙළීමේ ලක්ෂණයක් තියෙනවා. ඇස කියන එක සහ රූපය කියන එක තමන්ට ඕන විදිහට පවතින්න පුළුවන් ධර්මයක් නෙමෙයි. ඇහැට ඕන විදිහට පුළුවන් ද රූප බලන්න? ඇහැට ඕන විදිහට රූප බලන්න බැහැ. අපි දන්නවනේ ඇහැ කියන එකේ ස්වභාවය පිළිබඳව. ඒ කියන්නේ වර්ණ සටහනක් ඇහැට පතිත වෙනකොටම ඇහි ස්වභාවය තමයි ආලෝකයට පිච්චෙන නැතිනම් බිඳී යන ස්වභාවයක තමයි ඇහි ස්වභාවය. ඒක එක දිගටම තියාගෙන ඉඳීමේ හැකියාවක් ඇහැට ඇත්තේ නැහැ. ඒ වගේම රූපයට ඇත්තේ නැහැ හැකියාවක් හැම වෙලෙම ඇහැට පතිත වෙලා තියෙන හැකියාවක් රූපයට ඇත්තේ නැහැ. එතකොට ඇහැ සහ රූපයේ හැකියාව මොකද්ද? මේ මොහොතේ හටගෙන මේ මොහොතේ නිරුද්ධ වෙන කම. ඒකට කියනවා අහුත්වා සම්භූතං මුත්වාන භවිස්සති. පෙර නොතිබීම හටගත්තා ඉතුරු නැතුව නිරුද්ධ වුණා. ඒක තමයි ඇස සහ රූපයේ ස්වභාවය. එතකොට මේ හේතු ධර්මතාවයන්ගේ අනිත්‍ය නැතිනම් හේතු ධර්මතාවයන්ගේ පීලනාර්ථය දුක්ඛ ලක්ෂණයක්. මේක වේදනාවකින් දැනෙන්නේ නැහැ. හේතුවට ඕන විදියට පවතින්නට පුළුවන් කමක් නැහැ. හේතුවේ ස්වභාවය තමයි හටගෙන නිරුද්ධ වෙලා යන ස්වභාවය. එතකොට ඵලය ගැන කතා කරන්නට දෙයක් නැහැ. ඵලය නිකම්ම නැති වෙලා යන ස්වභාවයකින් යුක්තයි. ඒ නිසා හේතු ධර්මයන්ගේ තියෙන පීලනාර්ථයේ ස්වභාවයට කිව්ව දුක්ඛ ලක්ෂණයක් කියලා. සංකතට්ඨෝ සංකතාර්ථයෙන් දුකයි. සංකතයි කියලා කියන්නේ හේතු නිසා සකස් කරන බව. දැන් ඉස්සෙල්ල කිව්ව හේතුන්ගේ පීලනාර්ථය දැන් කියන හේතු නිසා සකස් කරන බව දුක්ඛ ලක්ෂණය. ඒ හේතු නිසා සකස් කරා නම් හේතු නැති වෙනකොට ඵලය නැති වෙනවා කියන කහන දෙයක් නෙමෙයි. දැන් දුක කියන දේ කතා කළේ මොනතරම් ගැඹුරු තැනක ඉඳලාද? දුක කියන දේ කතා කළේ බොහොම ඉතාම ගැඹුරු සන්දර්භයක ඉඳලා. ඒ කියන්නේ දැන් අද සමාජය තුළ ප්‍රශ්නයක් තියෙනවන්නේ අනිත්‍යද අනිත්‍යද හරි කියලා. ඒක කියන්නට උදාහරණයක් ගන්න ඕනේ. ඒ කියන්නේ අනිත්‍ය කියන දේ වැරදි, අනිච්ච හරි. අනිච්ච කියලා කියන්නේ කැමැතිසේ නොවීම කියන අර්ථය අරගෙන. එතකොට දැන් අනිත්‍ය වැරදි කියන්නට ගන්න උදාහරණය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යද නිච්ඡං තං දුක්ඛං. යමක් අනිත්‍ය නම් ඒක දුකයි. යද නිච්ඡං තං දුක්ඛං. එතකොට දැන් ඕක අරගෙන තර්කයක් නගනවා අනිත්‍ය වෙන හැමදේම දුකයිද? ඔළුවේ කැක්කුමක් තියෙනවා, ඔළුවේ කැක්කුම අනිත්‍ය වෙනවා. සැපද දුකද? පිළිකාවක් තියෙනවා, පිළිකාව අනිත්‍ය වෙනවා. සැපද දුකද? සැපයි. එහෙනම් දැන් ඉස්සෙල්ලා කිව්වා අපි යද නිච්ඡං තං දුක්ඛං. බුදුරජාණන් වහන්සේ දේශනා කළා යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියලා. දැන් එතකොට අනිත්‍ය වෙන හැමදේම දුක වෙලා නැහැ. ලෝකේ සැප අනිත්‍යත් එහෙනම් තියෙනවා. ඔන්න දැන් අහගෙන ඉන්න එක දැන් හරි අනිත්‍ය. එහෙනම් අනිත්‍ය කියන එක ගැලපෙන්නේ. මෙහෙම කිව්වොත් කැමැතිසේ නොලබෙන, කැමැතිසේ නොවන හැමදේම දුකයි. දැන් හරිද වැරදිද? දැන් හිතනවා හරි කියලා. ඇයි? කැමති නැත්නම් හැම දෙයක්ම ඕන දෙයක් මානසික දුකක් අපිට ගෙනල්ල දෙන්න සුදුසුයි. හැබැයි දැන් මේක අපි බහලා බලන්නට වෙනවා. චතුරාර්ය සත්‍ය නැති ධර්ම න්‍යායයට බහලා බලන්න. දැන් අපි දුක්ඛ ආර්ය සත්‍ය ගැන කතා කළේ. අනිත්‍ය අවබෝධ කිරීම තුළ නිවන විමුක්ති මුඛයක් නම් විමුක්තිය ලැබෙනවා නම් අපිට එන්නට ඕනේ දුක්ඛ ආර්ය සත්‍ය පිළිබඳව නුවණක් නුඹ තුළ. එතකොට කායික දුක සහ මානසික දුක ගැන කතා කරනකොට අපි කිව්වා ඒක දුක කියලා, ඒක දුක්ඛ සත්‍ය නෙමෙයි කියලා. දැන් කැමැතිසේ නොවීම නිසා එන දුකක් තියෙනවා නම් ඒ දුක එක්ක මානසික දුකක් එක්ක කායික දුකක්. එහෙම නෙමෙයිද? යමක් අපි කැමැතිසේ වෙන්නේ නැත්නම් කැමැතිසේ නොවීම නිසා එන දුක ඒක මානසික පිළිමයක්. එතකොට ඒකට කියන්නේ දුක්ඛ සත්‍ය නෙමෙයි, ඒකට කියන්නේ දුක්ඛ වේදනාව මානසික දුක කියලා. නමුත් මෙතනදී කතා කරන්නේ
ඒ අනිත්‍ය නෙමෙයි කියන්නට ප්‍රධානම අනිත්‍ය නැතිනම් කැමැතිසේ නොවීම කියන අර්ථයෙන් නෙමෙයි කියන්නට හේතුව තමයි මේ කතා කරන්නේ දුක්ඛ ආර්ය සත්‍ය පෙන්වන්නට පුළුවන් දර්ශනය. ඒ කියන්නේ අනිත්‍ය ධර්මතාවයක්. අනිත්‍ය ධර්මතාවයක් කියලා කියන්නේ හේතු ටිකක් නිසා ගොඩනගෙන ඵලය හේතු නැති වෙනකොට නැති වෙනවා කියන දේ තමයි අනිත්‍ය කියන වචනේ ගලන දෙන්නේ. ඇයි හේතු ටික හටගන නිරුද්ධ වෙලා යනවා නම් ඒ නිසා හටගන්න ඵලය පුළුවන් ද නිට්ට වෙලා තියෙන? ඒ නිසා හටගන්න ඵලය නිට්ටව තියෙන බැ ඵලය නැති වෙන ස්වභාවයකින් යුක්තයි. එතකොට යද නිච්ඡන් තන් දුක්ඛන් කියලා කිව්වේ යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියලා කිව්වේ අනිත්‍ය හැමදේම නිසා දුක්ඛ වේදනාවක් උපදිනවා කියන නෙමෙයි. ඒක ගන්න අපිනේ. ගෙවල් කැටල බින්දල යනකොට අපිට දුක්ඛ වේදනාවක් එනවා කියලා හිතන්නේ අපි. දුක්ඛ වේදනාවක් එනවා කියන අර්ථයෙන් නෙමෙයි බුදුරජාණන් වහන්සේ දරදී පැහැදිලි කළේ. යම් ධර්මයක් අනිත්‍ය නම් ඒ අනිත්‍ය ධර්මයේ දුකයි. ඇයි? අනිත්‍යයි කියලා කිව්වේ මොකද්ද? මෙතනින් දුකයි කියලා කිව්වේ දුක්ඛ ආර්ය සත්‍ය. අනිත්‍යයි කියලා කිව්වේ මේ හේතුන්ගේ බිඳී යන ස්වභාවය. හේතු නිසා හටගත් ධර්මය. එතකොට ඇස සහ රූපය අනිත්‍ය ධර්මයක්ද? ඇස අනිත්‍ය ධර්මයක්, රූපය අනිත්‍ය ධර්මයක්. චක්කු විඤ්ඤාණය එහෙනම් නිට්ට වෙන්න පුළුවන්ද? දැන් චක්කු විඤ්ඤාණය අනිත්‍යයි. එතකොට දැන් අපිට එතනින් පස්සේ හටගන්න මනෝ විඤ්ඤාණ ආදී ධර්මයන් අනිත්‍ය කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑ. නිකම්ම අනිත්‍යයි. අනිත්‍ය කියන්නේ නැති වෙලා යන දෙයක්. එතකොට නැති වෙන යන දෙයක් පිළිබඳව අවබෝධයක් තමයි අපිට ගෙනල්ලා දීලා තියෙන්නේ. ඒක දෙයක් වස්තුවක් හැටියට නෙමෙයි ගෙනල්ලා දීලා තියෙන්නේ. පැහැදිලිද කාරණා? ගැඹුරු කතාවක් මම කියන්නේ. ඒ කියන්නේ ඔළුවේ කැක්කම කියන උදාහරණයටම පොඩ්ඩක් ඕක ඇතුළට දාලා බලන්නකෝ. දැන් අපි පැයක් තිස්සේ ඔළුවේ කැක්කම තිබුණොත් අපි පැයක් තිස්සේ තිබුණ ඔළුවේ කැක්කම විඳිනවනේ. හැබැයි ඔබ කවදාවත් පැයක් තිස්සේ තිබුණ ඔළුවේ කැක්කම විඳිනවද මේ මොහොතේදී? බෑ. මේ මොහොතේ ලැබෙන්නේ මේ මොහොතේ කයත් ස්පර්ශයක් නිසා ලැබෙන වේදනාව ලැබෙන ඔබට දුක් වේදනාවක්. ඒක හරියට පයක්කට කලින් තිබුණු වේදනාව මීට තප්පරයකට කලින් තිබුණු වේදනාව දැන් දැනෙන්න පුළුවන්ද? ඒක දැනෙන්න බෑ. එහෙනම් පයක් තිස්සේ තිබුණු ඔළුවේ කැක්කුම දැනෙන්නේ කොහෙටද? මේ මොහොතේ කයත් පොට්ටබ්බයත් එකතු වෙන තැනදී ඇති කරගන්න මානසික ස්වභාවය තමයි මට පයක් තිස්සේ ඔළුව රිදෙනවා කියලා කියනකම. ඒ නිසා තමයි අසෘතුව පුතජන එකම වේදනාවට දෙපාරක් දුක් විඳිනවා කියලා කියන්නේ. අසෘතුව පුතජනය එකම වේදනාවට දෙපාරක් දුක් විඳිනවා. කයත් ස්පර්ශය නිසා එන වේදනාවක් එනවා. පයක් තිස්සේ ඔළුව කැක්කුම එකත් හරින්නම් බැහැ. පයක් තිස්සේ ඔළුව රිදෙනවා. එකම වේදනාවට දෙපාරක් දුක් විඳිනවා. එතකොට දැන් අපිට පයක් තිස්සේ ලැබෙන ඔළුවේ කැක්කුම කියන එක සම්පූර්ණම අභූත දෙයක්. ඒ කියන්නේ බොරුව නිසා අපි විඳින දුක. මේ මොහොතේ අපිට ඔළුවේ කැක්කුමක් විඳින්නට නිෂ්පාදනය කරලා දෙන්නට පයක් තිස්සේ තියෙන ඔළුවේ කැක්කුමක් නිෂ්පාදනය කරලා දෙන්නට වැයුණේ මොකද්ද? නිත්‍ය සංඥාවක් නේ. පයකට කලින් ඉඳලා හිටපු මම සහ මගේ ඔළුව තියෙනවා මට ඔළුවේ කැක්කුම විඳින්න. හැබැයි යම් කෙනෙකුට නුවණක් ඥාන දර්ශනයක් ඇති වුණොත් කයත් ස්පර්ශයත් නිසා හටගත් වේදනාව ඒ මොහොතේ නිරුත්තරයි කියලා. පින්නතුනි කයට ඔළුව තියෙනවද? කයට ඔළුවක් නැහැ. ඔළුවට කයක් නැහැ. ස්පර්ශයට ඔළුවක් නැහැ. ඔළුවට ස්පර්ශයක් නැහැ. තේරුණාද? මේක ටිකක් ගැඹුරු කතාවක්. අපි කය කියලා හිතනකොට අපි හිතාගෙන ඉන්නේ මේ අඩි 5 6 කැඟක් අපිට තියෙන එක ගැන කතා කරනවා කියලා. නෑ, මේ කතා කරන්නේ ඒක නෙමෙයි. කය සහ පොට්ටම්පේ. කය කතා කරන්නේ ස්පර්ශය ඇති කල්ලි, ස්පර්ශය කතා කරන්නේ කය ඇති කල්ලි. කය නැතුව ස්පර්ශය කතා කරන්නේ, ස්පර්ශය නැතුව කය කතා කරන්නේ නෑ. ඇඟිලි තුඩු දෙක නම් ස්පර්ශය, අපේ මුළු කයම කතා කරන්න පුළුවන්කම තියෙන කොතනට සාපේක්ෂවද? ස්පර්ශයට සාපේක්ෂව විතරයි. එහෙම නැතුව අපිට මුළු අඩි 5ක 6ක මේ පේන කය අපි විඳින්නේ නෑ. කය තියෙනවා කියලා ඔබට දැනෙනවා නම් කය තියෙන බවට දැනෙන්නේ මොකක් නිසාද?
ඒ කයට ස්පර්ශයක් ගැටුණොත් විතරයි. කය තියෙනවා කියලා ඔබට තේරෙන්නේ කයට ස්පර්ශයක් ගැටුණොත් විතරයි. එහෙම නැතිනම් ඒක දැනෙන්නේ නැහැ කය තියෙනවා කියලා. ඒ නිසා යම් තැනක කය හට ගන්නවා නම් එතන ස්පර්ශය තියෙනවා. ස්පර්ශය තියෙනවා නම් එතන කය තියෙනවා. ස්පර්ශ වෙනකොට ස්පර්ශය තුල ඔබට දැනෙනවද අඩි 5ක 6ක ඇඟක ස්පර්ශ? ඒක දැනෙන්නේ නැහැ. ගැටෙන බව විතරයි, තද ගතිය විතරයි දැනෙන්නේ. එතකොට ඒ තද ගතියට කිව්වා පොට්ටබ්බේ කියලා. ඒ පොට්ටබ්බේ ගෝචර කරගන්න අධ්‍යාත්මික පැත්තට කිව්වා කය කියලා. එතකොට ඕකට ඇඟිලි තිබුණේ නැහැනේ. ස්පර්ශය කියන ස්වභාවයට ඇඟිලි තිබුණේ නැහැ. අපි හිතින් හදාගන්න පුළුවන් ස්පර්ශයට ඇඟිල්ලටයි යටුනේ කියලා. ඒක හිතින් උපදින දෙයක් මිසක ස්පර්ශ වෙන මාත්‍රේ නෙමෙයි. අන්න ඒ වගේ තැනක් තමයි අපි කතා කරලේ ඔළුව කැක්කුම ගැන. ඔළුව කැක්කුමක් කරන තැනකදී ඇත්තටම කැක්කුම නැහැ. ඔළුව කැක්කුමක් කරන තැනකදී ඇත්තටම කැක්කුම නැහැ. මොකද ඒක මනෝවිඤ්ඤාණ පැත්තෙන් හදන එකක්. ඔළුව කැක්කුම කියන එක අර වේදනාවම ඒ ධර්මතා ටිකම ඔසවලා මනෝවිඤ්ඤාණය පැත්තෙන් නිර්මාණය කරන දේ නිසාක කයක් පොට්ටබ්බයක් තියෙන තැන නෙමෙයි ඒක. කය නොවන තැනක කය උපදවලා විඳින තැනක් ඒක. එතකොට ඒක ටිකක් ගැඹුරු වැඩි වෙන්න පුළුවන්. අපි ටිකක් පස්සට ඇවිල්ලා කතා කරමුකෝ. අපිට එතකොට තේරුම් ගන්න තියෙන දේ තමයි අපි ලෝකය තුළ අනිත්‍ය කියන ධර්මය ගැන කතා කරනකොට අපි හිතන සීමාව තුළ පේන දෙයක නැති වෙන බව, ඇති දෙයක නැති වෙන බව නෙමෙයි කතා කරන්නේ. ඔළුවේ කැක්කුම නැති වෙන බව නෙමෙයි කතා කරන්නේ. එහෙනම් හේතු ධර්මයන්ගේ බිඳී යන ස්වභාවය. බුදුරජාණන් වහන්සේ කොයි වෙලාවකවත් අහන්න ගියේ නැහැ මහණනි ජේතවනාරාමයේ නිට්ටයද අනිත්‍යද, මේ ගස් කොළන් නිට්ටයද අනිත්‍යද කියලා අහන්න ගියේ නැහැ. එහෙනම් මහන්නේ ඇස නිත්‍යද අනිත්‍යද, රූපේ නිත්‍යද අනිත්‍යද? ඇති දෙයක නැති බව නෙමෙයි අහුවේ. ඇස නිත්‍යද අනිත්‍යද, රූපේ නිත්‍යද අනිත්‍යද? එතකොට ඇහැ අනිත්‍ය නම් රූපය අනිත්‍ය නම් ඒ නිසා ගොඩනගෙන චක්කු විඥානය අනිත්‍යයි කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑ. චක්කු විඥානය අසුර කරගෙන ගොඩනගෙන මනෝ විඥානය අනිත්‍යයි කියන්න අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. දැන් එතකොට මෙතනදී කතා කරන්න තියෙන්නේ අපින් අහන්න සුදුසු නැහැ පිළිකාව හොද වෙන එක දුකද සැපද කියලා අහන්න දෙයක් නැහැ. එතකොට මෙතන දැන් තිබිලා තියෙනෝනේ දුක්ඛ ලක්ෂණයක්. මොකද්ද දුක්ඛ ලක්ෂණය? හේතු නිසා ගොඩනැගුණු ධර්මයේ හේතු නැති වෙනකොට නැති වෙන ස්වභාවය, හේතුන්ට පවතින බැරි ස්වභාවය දුක්ඛ ලක්ෂණයක්. දැන් ඕක දුක් වේදනාවටත් පොදුයි, සැප වේදනාවටත් පොදුයි, උපේක්ෂා වේදනාවටත් පොදුයි. යම් දුක් වේදනාවක් ගෙනාව නම් දෙක එතනටත් මේ හේතු නිසා ගොඩනැගුවා කියන ධර්මයේ පොදුයි. සැප වේදනාවක් ගොඩනැගුවා නම් සැප වේදනාව ඇතිකලේ හේතු නිසානේ. එහෙනම් එතනත් දුක්ඛ ලක්ෂණ ටික නැද්ද? එතනත් දුක්ඛ ලක්ෂණේ තියෙනවා. එහෙනම් සැප වේදනාව කියන තැනක් දුකයි, දුක් වේදනාව කියන තැනක් දුකයි, උපේක්ෂා වේදනාව කියන තැනක් දුකයි. ඒ දුක කියන තැන කතා කළේ හේතු නිසා ගොඩනැගුවා. හේතු නිසා ගොඩනගපු අර්ථයෙන් මිසක වෙනත් අර්ථයකින් නෙමෙයි. හේතු නිසා ගොඩනගපු දේ හේතු නැති වෙනකොට නැති වෙලා යන ස්වභාවයකින් යුක්තයි. මේකට කිව්වා දුක්ඛ ආර්ය සත්‍ය කියලා. දුක්ඛ ආර්ය සත්‍ය පිළිබඳව දකිනකොට අපිට සම්පූර්ණම දකින්න පුළුවන්කම තියෙන්නට ඕනේ අපේ ජීවිතයේ ස්වභාවය. ඒ කියන්නේ හැම මොහොතකම ස්කන්ධ ධර්මතාවයේ දුක්ඛ ආර්ය සත්‍ය ලෙස හේතු නිසානේ සකස් වෙන්නේ. එහෙනම් මේ හේතු නිසා සකස් වෙන හැමදේම දුක්ඛ ආර්ය සත්‍යයෙන් යුක්තයි. කොටිම කියනවා නම් රහතන් වහන්සේ කියන තැන සත්‍යමකේ තුල විග්‍රහ කරනවා නම් එතන දුක්ඛ ආර්ය සත්‍ය පළක්මක් නැහැ. එතකොට දුක නොපවතින්න පුළුවන් මානසික දුක අපි උපදව ගන්න දුක නැහැ. ඒ දුක නිරුද්ධ කරලා. හැබැයි හේතු නිසා ගොඩනගෙන ස්කන්ධ ටිකේ පැවැත්ම සිද්ධ වෙනවා. එතකන් දුක්ඛ සත්‍ය ගැන කතා කරන්නේ වෙනවා. එතකොට දැන් දුක්ඛ සත්‍ය ගැන යම් කෙනෙක් අවබෝධ කරනවා නම් ඒ කෙනාට නැති වෙලා තියෙන දෙයක්. මොකක්ද නැති වෙලා තියෙන්නේ? සමුතේ නැති වෙලා. හේතු ටික නැති වෙලා. අපි උත්සාහවත් වෙන්නේ හේතුව නැති කරන්න ගොඩක් වෙලාවට.
තණ්හාව නැතුව ජීවත් වෙන්නේ කොහොමද කියලා තමයි අපි උත්සාහවත් වෙන්නේ. නමුත් මේ ශාසනයේ තණ්හාව නැති කරන්න මඟ පෙන්වන දෙයක්ම නෙමෙයි. ඊට එහාට මඟ පෙන්වන්නේ. තණ්හාව කියනකොට අපි ටිකක් වැරදිවට අල්ලගන්න තැනක් තියෙනවා. ඒ තමයි දුක්ඛ සමුදය කියනකොට අපි හිතන්නේ තෘෂ්ණාව කියලා. ඒ කියන්නේ තෘෂ්ණාව කියලා කියන්නේ තණ්හාව, ලෝභය කියලා කියන්නේ. ලෝභය තමයි සමුදය කියලා අපි හිතන්නේ. නෑ ඒක නෙමෙයි. ඒක කුසල මූලයක් විතරයි. සමුදය ආර සත්‍ය කියන තැනට කුසලයක් අයිති වෙනවා. ඒ කුසලයක් අයිති වෙනවා කියලා කියන්නේ ඒකට කියන්නේ ආයෝකනාර්ථය කියලා. ඒකටත් අර දුක්ඛ ලක්ෂණ දුක්ඛ අර්ථ ටික කතා කරනවා වගේම අර්ථයක් තියෙනවා. ඒ තමයි ආයෝහනට්ඨෝ කියලා රැස් කරගන්න කම. නැවත නැවත රැස් කරගන්න කම. වටාපත රැස් කරගන්න කම. මොකටද අයිති? සමුදෙට. වටාපත රැස් කරගත්තා. ඒ රැස් කරගත්තේ ආපහු වටාපත හදාගන්න පුළුවන්. ඊළඟ දවසේ ඇහැට ගැටෙනකොටම ඔබ දන්නවා මේක වටාපතක් කියලා. හරියට ඔබ මීට කලින් මාව දැකලා නැත්නම් දැන් ඊළඟ දවසේ දකින්නකොටම දන්නවා මේ බණ කියපුවා හඳුරු කියලා. එතකොට ඒ වෙලාවේ දකින්න රූපය ඇවිල්ලා බණ කියපුවා හඳුරු කියන කතාව කිව්වේ නැහැ. එනම් බණ කියපු හාමුදුරු කියන කම ගෙනල්ලා දුන්නේ මොකෙන්ද? ඔබ රැස් කරගත්ත කමෙන්. එතකොට මේ රැස් කරගත්ත දේ එළියේ තියෙන දෙයමයි කියලා හිතන මෝඩකමට කියනවා සමුදය කියලා. ඔය සමුදය කියන එක හැම මොහොතකම හැම වෙලාවකදීම අපේ ජීවිතේ ඉදෙනවා. ඒ කියන්නේ මේ ඇති බවට හම්බෙන හැම තැනකම අපිට ඔය සමුදය කියන එක යදිනවමයි. ඇයි අපි හැමදේම රැස් කරගන්න ස්වභාවයකින් යුක්තයි? එකක් එක පැත්තකින් තමන් තමන්ට රැස් වෙනවා. එක පැත්තකින් තමන්ට අනුව රැස් කරගන්නවා. මේක බොහෝ සියුම් තැනක් පටන් ගන්න. එක පැත්තකින් තමන් තමන්ට රැස් වෙනවා. තව පැත්තකින් තමන් අනුව රැස් කරගන්නවා. ඒ කියන්නේ එක පැත්තකින් තමන් තමන්ට රැස් වෙනවා කියලා කිව්වේ අපි හැම මොහොතකම අර මුලින්ම කතා කරා වගේ එළියේ රූපේ තියෙනවා නම් රූපේ විඳින මම මේ පැත්තේ ඉන්නවා. ශබ්දය අහනවා නම් ශබ්දය අහන මම මේ පැත්තේ ඉන්නවා. ඒ හැම මොහොතකම තමන්ව මේ පැත්තෙන් නිෂ්පාදනය කරනවා. තමන් තමන්ට රැස් කරගෙන ඉන්නවා. ඒ විතරක් නෙමෙයි ඒ වස්තුවත් රැස් කරගන්නවා. ඉන්න මට පුළුවන් එළියේ වටාපත දකින්න, ඉන්න මට පුළුවන් එළියේ මේසේ දකින්න. එතකොට දැන් ඒ අනුව අපි නිමිති අනුනිමිති රැස් කරන ලෝකයක් නිර්මාණය කරගෙන තියෙනවා. දැන් අපිට පුළුවන් කැමැති අකමැති බව මේ තුල ගොඩනගන්නට. කැමැති අකමැති බව ගොඩනගන්නට පුළුවන්කම තියෙනවා. මේකෙන් සැප වේදනාව ගේන දේවල් වෙන් කරන්නට, දුක් වේදනාව ගේන දේවල් වෙන් කරන්නට, සැප වේදනාව ගේන දේ තියාගෙන දුක් වේදනාව ගේන ටික අයින් කරන්නට අද දවසේදී අපි උත්සාහවත් වෙනවා. නැතිනම් අද ජීවත් වෙන තැනට එනකන් අපේ මෝඩකම මොහුකුරා යනවා. පටන් ගත්තේ කොතනින්ද? තමන් තමන්ට රැස් කරගන්නවා කියන තැන. ඉස්සෙල්ලා තමන් තමන්ට රැස් කරගත්තා. ඊට පස්සේ බාහිර තියෙන දේ තියනවා කියලා ආය රැස් කරගත්තා. ඊට පස්සේ ඒ දේ වටිනවා කියලා වටිනාකමකින් යුක්තව නැවත නැවතත් ඒ දේට නැඹුරු වෙනකම අපේ ජීවිතේ ගොඩනගා ගන්නවා. එනිසා ඒකේ ප්‍රතිඵලයක් විදිහට අද අපි කවුරුත් ඇසුරු කරන ලෝකයේ වටිනාකම තියෙන ලෝකයක්. වටිනාකම තියෙන ලෝකයක් ඇසුරු කරන අපිට ඒකේ යථාර්ථයේ පේන්නේ හරි මෝඩකමකින් අපි ජීවත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ එක වෙලාවකදී මාගන්තියට උදාහරණයක් දේශනා කරනවා. ජාති අන්ධ මිනිස්සෙකුට, ඒ කියන්නේ උපතින්ම අන්ධ මිනිස්සෙකුට එක සුදු රෙද්දක් ගැන සුදු රෙද්ද කියන එක ඉතාම වටින දෙයක් කියලා අහන්න ලැබෙනවා. මෙයා කල්පනා කරනවා මට සුදු රෙද්දක් ඕනේ, ඉතාම වටිනකමකින් යුක්ත මේ සුදු රෙද්දක් ඕනේ කියලා. මෙහෙම හිතාගෙන ඉන්න මේ කෙනාට එක මිනිස්සෙක් සුදු රෙද්දක් කියලා රෙද්දක් ගෙනල්ලා දෙනවා. හැබැයි මේක දැලි කුණු තෙල් පිරිච්ච රෙද්දක්. මේ රෙද්ද දීලා කියනවා මේ ජාති අන්ද මිනිස්සයාට මේක තමයි මේ ලෝකයේ කතා කරන පිරිසිදු වටිනා සුදු පාට වස්ත්‍රය කියලා. මේ ජාති අන්ද මිනිස්සයා ඉතාම සතුටින් ජීවත් වෙනවා. එයි
තමන්ට ලෝකේ වටිනා සුදුරෙත් ලැබිලා තියෙනවා. එනිසා බොහොම සතුටින් ජීවත් වෙනවා. මෙයා ගිහිල්ලා තමන්ගේ ඥාතීන්ට මිත්‍රයන්ට කියනවා මට ලෝකේ තියෙන වටිනාම සුදුරෙත්තක් හම්බෙලා තියෙනවා. මේ බලන්න මම පොරෝගෙන ඉන්නේ ඒ වටිනාම සුදුරෙත්ත කියලා. මේ ඥාතීන්ට අනුකම්පාවක් ඇති වෙන මේ පුද්ගලයා පිළිබඳව ඥාතීන් මොකද කරන්නේ? දක්ෂ වෛද්‍යවරයෙක් ගෙන්නලා මේ කෙනාට ඇස් ලබා දෙන්නට බෙහෙත් කරන්නට උත්සාහවත් වෙනවා. අර දක්ෂ වෛද්‍යවරයා ඇවිල්ලා මේ පුද්ගලයාට බෙහෙත් කරනවා. නොයෙක් විදිහේ බෙහෙත් කර්මවලින් බෙහෙත් කරනවා. ටික දවසක් බෙහෙත් කරනකොට ඔහුට පෙනීම ලැබෙනවා. පෙනීම ලැබෙනකොට ඔහු දකින්න සුදු පාට කියන්නේ මොකක්ද කියලා. ඔහු දකින්න තමන්ගේ වස්ත්‍රය පිළිබඳව. දැන් තමන්ගේ වස්ත්‍රය පිළිබඳව යම් ඇලීමක් තිබුණා නම් ඒ ඇලීමට මොකද වෙන්නේ? අමුතුවෙන් නැති කරන්න ඕනේ. ඒක නැති කරන්න අවශ්‍ය නැහැ නිකම්ම නැති වෙලා. ඒ වගේම මේක වටිනා වස්ත්‍රයක් ලෙස පෙන්නපු කෙනාගෙන මොකද වෙන්නේ? ගන්න පුළුවන් නම් වටිනා කියලා දැලිකුණු පෙරිච්ච වස්ත්‍රයක් පොරවලා මෙච්චර කාලයක් තමන් ආඩම්බරෙන් තිබ්බ එක ගැන අර මිනිස්සුන්ට ගහන්න පුළුවන් නම් ගහන්න හිතනවා. ඇයි ලෝකේ ගොඩක් අය ළඟට ගිහිල්ලා කිව්වට මේ වටිනා වස්ත්‍රයක් මේක ඉතාම වටිනවා මම සුදු පාට වස්ත්‍රයක් ලැබුණා කියලා. මෙන්න මේ වගේ තමයි අද අපේ ජීවිතෙත්. ජාත්‍යන්තර මිනිස්සෙක් වගේ අපේ ජීවිතෙත් අපි පුරුදු කරගෙන තියෙන එක දෙයක්. ඒ තමයි මනස විසින් සකස් කරලා දෙන මනස විසින් වටිනකමක් පෙන්වන දේ ඇති වටිනාකම අනුව ඇලෙන්නට අපි පුරුදු වෙලා තියෙනවා. මනස විසින් හදලා දීලා තියෙනවා අපිට ලෝකේ වටිනවා කියලා. ඒ වටින ලෝකේ අපි වටිනකම අරගෙන අපි සැප දුක් විඳින්නට පුරුදු වෙලා තියෙනවා. මම ඔකට කියන්නේ චිත්‍රපටියක් බලනවා වගේ කියලා. කවුරුත් චිත්‍රපටි බලලා තියෙන එන්නේ ඔකල දුක්ඛදායක ජවනිකාව බලනකොට දුක හිතිලා ඇඳිලත් තියෙන. එතකොට අපි දුක්ඛදායක ජවනිකාවක් දිහා බලාගෙන දුක හිතන තැනක අඬන තැනක ඔක රඟපාපු කෙනක් බලාගෙන හිටියොත් එයාත් අපි විදිහට අඬයිද? නැහැ. එයා දුක් වෙනවද? නැහැ. ඒ දුක් වෙන්නේ. එයා දන්නවා එතන උනේ යථාර්ථය මොකද්ද කියලා. එයාට මතක් වෙයි රඟපාපු වෙලාවේ ඒගොල්ලෝ හිනාවෙවි සතුටින් ඒක රඟපාපු හැටි. එයාට පෙනේ එතන වෙච්ච සිදුවීම එක දිහා බලාගෙන ඉන්නකොට පෙනීම වෙනස්ද? නැත් පෙනීම එකයි. පෙනීම එකක් වුණාට දර්ශනය දෙකක්. අපි අඬනකොට එයා අඬන්නේ. පින තුනේ අන්නේ ඒ වගේ තමයි. අපි අද දවසේදී දුක්ඛදායක ජවනිකාව අසි ජීවත් වෙනායි වගේ. යථාර්ථයේ දන්නේ නැතිකම නිසා අපි චරිත අස්ස ජීවත් වෙන්නේ. ඒ නිසා අද අපිට අම්මා තාත්තා ඇත්ත වෙලා, දූ දරුවෝ ඇත්ත වෙලා, ඉවල් දරුවෝ ඇත්ත වෙලා මේ වටිනා ලෝකයක් අපිට හදලා දීලා තියෙනවා. ඒ හදලා දීපු ලෝකයේ වටිනකම අනුව අපි ඇලෙනකම, බැඳෙනකම, ගැටෙනකම ඇති කරගෙන තියෙනවා. දෙයක් අපෙන් ඉවත් වෙලා යනකොට අපේ ජීවිතේට දුක ගලාගෙන එන මෙච්චර වටින වස්තුවක් නැති වෙනවා කියලා. අපි දන්නේ නැහැ ওই වස්තුව වටිනවා කියලා පෙන්වෙන්නේ මේ පැත්තෙන්මයි. ඔක දැන් නැති වුණා කියන එකක් පෙන්වෙන්නේ මේ පැත්තෙන්මයි කියලා අපි දන්නේ නැහැ. අපි හරියට අර රඟපාපු අවස්ථාවේ වෙච්ච සිද්ධිය හිතාගන්නවත් බැරුව අඬන කෙනා වගේ. එතන තිබුණු යථාර්ථයේ හීනකින්වත් දැක්කේ. හරියට ජාති අඳ කෙනා තව කෙනෙක් ළඟට ගිහිල්ලා හරි උජාරුවට කතා කරනවා වගේ. මං ඇඳගෙන ඉන්න වස්ත්‍රය මෙච්චර වටින සුදු පාට තනි සුදු වස්ත්‍රයක් කියලා කතා කරනවා. ඔක කිසි ප්‍රශ්නයක් නැහැ. තවත් අන්දේක් ළඟට ගිහිල්ලා කියනවා. තවත් අන්දේක් ළඟට ගිහිල්ලා කියනකන් ජාත්‍යන්තර මිනිස්සයාට කිසි ප්‍රශ්නයක් නැහැ. ආ ඇත්තද කියලා අහන්න විතරයි තියෙන්නේ. කවදා හරි දවසක ඇස්පේන කෙනෙක් ළඟට ගිහිල්ලා ওই කතාව කිව්වොත් අන්නේදාට ඇස්පේන කෙනාට කොහොම හිතෙයිද? මොනතරම් අනුකම්පාවක් ඇති වේද? විනතුනි බුදුරජාණන් වහන්සේට අපි ගැන ඇති වුණ යන්නේ වගේ අනුකම්පාවක්. ලෝකෙ වෙන මොකක්වත් නෙමෙයි අපි ඇත්ත කරගෙන ජීවත් වෙන්නේ සංකල්පයක්. සංස්කාරයක්.
වර්ධව ගන්න එපා මේකෙන් කියන්නේ ඔක්කොම හිතේ කියලා නෙමෙයි. ගොඩක් දෙනෙක් මේක කිව්වහම වරද්දවට ගන්නවා මේ ඔක්කොම හිතේ කියන කියලා. මේ ඔක්කොම හිතේ කියන කතාව නෙමෙයි කියන්නේ. බාහිර ප්‍රත්‍ය මොකක්වත් නැහැ කියන එක නෙමෙයි කියන්නේ. එළියේ හේතු ටික ඇති තැනක අනාත්ම ධර්මතාවයක් ඇති තැනක ආත්ම සංකල්පිකුනේ අපි විඳින්නේ. අපිට පේන රූපය හටගෙන නිරුද්ධ වෙන රූපය නිරුද්ධ වෙන රූපයේ බවටපත් නොවි පුද්ගලයෙක්ම වෙලා අම්මම වෙලා තාත්තම වෙලා දරුවම වෙලා ඒ දරුවත් අපිට දවසක් දෙකක් ජීවත් වෙච්ච දරුවෙක් නෙමෙයි. පුංචි කාලේ ඉඳලා අපි දන්න අපි හදාගත්ත අපේම කෙනා වෙලා අපි දන්නේ නැහැ පින්නතුනේ අපි සංස්කාරයක් ඇත්ත කරගෙන ජීවත් වෙන්නේ කියලා. සංස්කාරයක් ඇත්ත කරගෙන කියලා කියන්නේ ඔබ පොළවේ පය ගහලා කිව්වත් මම දරුවට මයි ආදරේ කියලා ඔබ ඇත්තටම ආදරේ කරන්නේ ඔබ පිළිගත්තද නැතද තමන් තමයි. තමන් කරගත්ත සංකාරයක තමයි. ඇයි? තමන්ගේ හිත පැත්තෙන් ওই රූපේ දරුව කොට පෙන්වන්නේ නැත්නම් පින්නතුනේ ඔබ කවදාවත් ওই රූපයට ආදරේ කරන්නේ නැහැ. ඩිමෙන්ෂියා කියලා රෝගයක් තියෙනවානේ. මතකේ නැති වෙලා යන එක. මතකේ නැති වෙලා ගිහිල්ලා පේන රූපේ දරුව කියලා තමන්ට තමන්ගේ දරුව අඳුනගන්න බැරි මට්ටමට මතකේ නැති වෙලා ගියොත්. තව දුරටත් ඔබ ආදරේ කරයිද ওই රූපෙට? තව දුරටත් ආදරේ කරන්නේ. ওই රූපේ නැති වුණොත් ඔබ අඬයිද දරුව නැති වුණා කියලා? ඔබ අඬන්න ලෑස්ති නැහැ. වෙනතුනේ ඇයි දරුකම වෙනස් වෙනවද? දරුකම වෙනස් වෙලා නැහැ. වෙනස් වුනේ කොහෙද? සංකල්ප වෙනස් වුණා. එහෙනම් අපි දරුවට ආදරේ කියලා කිව්වේ රූපයට ආදරේ කියන කමද? ඒ රූපේ දරුව කොට පෙන්වන සංකල්පයට ආදරේ කියන කමද? අපි සංකල්පයට ආදරේ කරේ. ලෝකේ හැමදාම අපි ආදරේ කළොත් එන්න. අපි අන්ධයෝ ගොඩක් එකට ඉන්නකොට ප්‍රශ්නයක් තිබුණේ නැහැ සුදුරෙද්ද ගැන. ඒ වගේ එකම අවිද්‍යාවෙන් යුක්ත ලෝකයකට කිසිම ගැටලුවක් නැහැ. දැන් මේ ටික ඔක්කොම එකට ගැලපෙලා යනවා. ආ ඇත්තද කියන චිත්‍රය තියෙන්නේ. පින්තුනේ මේක යථාර්ථයේ ඊට වඩා අහසට පොළොව වගේ දෙයක්. ඒ තමයි අපි කවදාවත් මනෝවිඤ්ඤාණය කියන මේ ටැංකිය ඇතුලේ 1.1%ක්වත් එළියට ගිහිල්ලා නැති කම. 1.1%ක්වත් එළියට ගිහිල්ලා නැහැ. අපි මේකෙන්ම හදලා දෙන දේ විඳලා තියෙනවා. යම් කිසි දවසක ඇසෙත්ෙක් බවට අපිපත් වුණොත් ඇසෙත්ෙක් බවට අපිපත් වුණොත් අර මිනිස්සයට ගහන්න හිතුණනේ අපිට. එතකොට මේ සංකාරය ඇත්ත කළ දීපු විඥාණයට නැතිනම් මේ සංකාරය ඇත්ත කළ දීපු හිතට මොනතරම් දෙයක් හිතේද කරන්නේ අපිට? අන්නේසින් ඒ නිසා තමයි සබ්බ සංකාරේසු අට්ඨියති හරායති jigucchiti කියලා කියන්නේ. මේ සංකාරය ඇත්ත කරගත්තකම පිළිකුල් කරනවා, ලැජ්ජිත වෙනවා, ඒකෙන් පීඩාවට පත් වෙන ස්වභාවයක් තියෙනවා. එනි ලෝකේ ස්වභාවයට දකින්න පුළුවන්කම තියෙනවා. කවුරු සංස්කාරය ඇත්ත කරගෙන කරන සෙල්ලම දිහා බලන්න ඉන්න පුළුවන්කම තියෙනවා. එදාට අපිට අර චිත්‍රපටියේ රඟපාපු කෙනා වගේ අපිට දුක් නොවී ඉන්න පුළුවන්කම තියෙනවා. එයි චිත්‍රපටියක් කියන එක රඟපාලා ඉවරයි. රූගත කරලා ඉවර වෙලා සංස්කරණය කරපු දෙයක් තමයි චිත්‍රපටිය කියලා කියන්නේ. වෙනතුනේ අපි දකින්නේ රූගත කරලා ඉවර වෙලා සංස්කරණය කරගත්ත දෙයක් සංස්කරණය කරලා ඉවරයි ඒක. චිත්‍රපටියක් අපි දකින්නේ. ඇයි රූගත කරලා ඉවරයි කියලා කියන්නේ? ඒක කලින් සකස් කරලා ඉවරයි. වටාපත ඔබට කලින් සකස් කරලා ඉවරයි. මේ මොහොතේ පේන්නේ පාට ටික විතරයි. පෙනීම කාටත් සමානයි. සමාන තැනක ඔබ වටාපතක් විඳිනව රහතන් වහන්සේට පාට ටික වර්ණසටහන වර්ණසටහන තනින් ඉවර වෙලා තියෙනවා. ඔබ වටාපතක් විඳිනවා. එතකොට මොකද්ද වෙලා තියෙන්නේ? අර දුක්ඛදායක ජවනිකාවේ අපි අඬන තැනක රඟපාපු කෙනෙක් බලන් ඉන්නවා වගේ. එයා එතන යථාර්ථය දකිනවා. මොකද්ද රඟපාලා ඉවරයි. මේක අනිත්‍ය වෙලා ඉවරයි. පේන රූපේ නැති වෙලා ඉවරයි. ඒ වගේම අතීත වටාපත කියලා අපි යම් දෙයක් ගැන කල්පනා කරනවා නම් ඒකත් හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යන ධර්මයක්. ඒ ඒතන හටගෙන නිරුත්ථ වෙන ධර්මයක්. යදතීතම් පහිනන්තං යමක් අතීතේ වූ ධර්මයක් තිබුණා නම් ඒක ප්‍රහීනමය. අපත්තංච අනාගතං අනාගතීතම් පැමිණිලා නැහැ. පච්චුප්පන්නංච යේ ධම්මේ ප්‍රත්‍ය
තත්තු වර්තමාන වූ තත්ත්වපන්න වූ යම් ධර්මයක් තියෙනවා නම් තත්ත තත්ත විපස්සති. ඒ ඒතන යා දකින්න යථාර්ථය කොහොමද හේතු ටික නිසා හටගත්ත ධර්මයේ හේතු නැති වෙනකොට නැතිලා යනවා කියලා. වෙනතුනි හේතු නිසා හටගත්ත ධර්මය හේතු නැති වෙනකොට නැති වෙලා යනවා කියලා යම් කිසි කෙනෙක් දකින්න නම් එයාට අපව ඇති බවට ගන්න දෙයක් කවදාවත් ලෝකෙ තුල හම්බෙයිද? ලෝකෙ තුල හම්බෙන්නේ නැහැ. අතිත් බවට ගන්න පුද්ගල බවක් ලෝකෙ තුල හම්බ වෙන්නේ නැහැ. එයා දකිනවා රඟපාලා ඉවරයි කියලා, සංස්කරණය කළ ඉවරයි කියලා. එයා රඟපාපු වෙලාවේ වුණ සිදුවීම් ටික දකිනවා වගේ එයා දකිනවා මේ පේන දේ බොරුවක් කියලා. පේන දේ බොරුවක් කියලා දකින තැන ඒකෙන කවදාවත් අඩන්න යන්නේ නැහැ. විනතුනි අපේ ජීවිතයේ තව දවසෙදි සිදු කරගත යුතු දේ අන්නේ එකයි. ඒ නිසා අපිට බුදුරජාණන් වහන්සේ උත්සාහවත් උනේ රෙද්ද සුදු පාටයි කියලා දෙන්න නෙමෙයි. බුදුරජාණන් වහන්සේ අපිට කළේ එක දෙයක්. මොකක්ද? අස්පාදන් උත්සාහවත් වුණා. රෙද්ද සුදු පාටයි කියන එක කතන්දරයක් විතරයිනේ, ඇස් නොපෙනෙන තාක්. ඒ නිසා අපිට කර එක දේ තමයි අපිට ඇස් දෙක පෑදුවා. එතකොට රෙද්ද සුදු පාටයි කියන එක අපිම තේරුම් ගත්තා. එහෙනම් අපිට අද දවසේදී දුක නම් ප්‍රශ්නය හොඳට බලන්න, අපිට දුක ඇවිල්ලා තියෙන හේතුඵල ධර්මයක් නිසාද, සත්පුද්ගල සංඥාවක් නිසාද කියලා. අපිට දුක ඇවිල්ලා තියෙන සත්පුද්ගල සංඥාවක් නිසා. වෙනතුනි අපි උපදින්නේ හේතුඵල ධර්මයක් නිසාද, සත්පුද්ගල සංඥාවක් නිසාද? සත්පුද්ගල සංඥාවක් නිසා. අපි උපදින්නේ තණ්හාව නිසා. අපි තණ්හාව නිසා කියලා කියන්නේ අර රැස් කරගන්න කම නිසා. කොටින්ම කියනවා නම් අපි අපාය යන්නේ තණ්හාව නිසා. කැමති නෙනේ අපාය යන්න. අපාය යන්න කැමති නෑ. ඒ දුකට අකමැති. දුකට අකමැති උනාට දුක විඳින තමන් කරගත්ත ස්කන්ධ ටිකට ඒකට කැමති. ඒක පවත්න්න ඕනේ. ඉතින් එතනම උපදිනවා. ආයෙත් ඒ ස්කන්ධ ටිකට කැමති. ගින්නට අකමැති වෙන්න පුළුවන්. අකමැත්ත පේන රූපෙට, හැබැයි රූපෙට අකමැත්ත හදලා දෙන තමන්ට එයාට කැමති. ඒ ස්කන්ධ ටිකට කැමති තාක් එතනම උපදිනවා. ඒකයි යායන් තණ්හා පූර්ණෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රා විනන්දනි. පුනර්භවය ඇති කරන හැම තැනම ඇලෙනවා తත්‍ර తත්‍රා විනන්දනි. ඒ ඒතන සතුට වෙනවා. ඒක අපායේද කොහෙද කියන එක අදාළ නැහැ. තෘෂ්ණාවේ ස්වභාවය තමයි ඒ ඒතන සතුට වෙන ස්වභාවය. එනිසා තිරිසන් ලෝකෙට ගියොත් එතන සතුට වෙනවා. එන දුකට අකමැති, හැබැයි තමන් කරගත්ත ස්කන්ධ ටිකට ඒකට සතුටුයි. ප්‍රේත ලෝකෙට ගියත් ඒ විදිහමයි. මේක තමයි භයානකම වැඩි. භයානකම වැඩි එක. පේන දෙයක් එක්ක ජීවත් වෙනවා නම් ඒක ඊතරම් භයානක නෑ. මොකද එතෙන්ට ගියත් අපි තණ්හා කරන්නේ නෑනේ. එන ගින්දරට ඒ දේවල්ට. හැබැයි එතන ස්කන්ධ ටිකට කරන තණ්හාව ඒක තමයි භයානක. අපිට ආපහු එතනම උප්පත්ති හදලා දෙනවා. එතනම පවත්තන පිනතුරි මිදෙන තැන කියන්න බැරුවක් දරගෙන. එනිසා අවිද්‍යාවේ ස්වභාවය තමයි අපිට මේ විදිහට නොදන්නකම නිසා ඒ ඒ තැන තණ්හාව ඇති කරලා ඒ ඒ තැනට අපිව අරගෙන යන කම එක අවිද්‍යාවට උරුම කරගත්ත දේ. අවිද්‍යාවටයි කිදී. එතකොට අවිද්‍යාව නිසා, නොදන්නකම නිසා තමයි අපි රැස් කරගත්තේ. නොදන්න කම නිසා තමයි අපි මේ දේවල් නැවත නැවත උපදාන වශයෙන් අපි එකතු කරගත්තේ. එහෙනම් අපිට තියෙනවා නිරෝධයක් කරන්න. මේ තෘෂ්ණාවගේ නිර්වශේෂ නිරෝධයකට ලක් කරන්නට ඕනේ. ඒකට තියෙනවා ප්‍රතිපදාවක්. ඒකට තියෙනවා ක්‍රමයක්. එතකොට එතනදි කිව්වේ නැහැ කොයි වෙලාවකදීවත් තණ්හාව දුරු කරන්න කියලා. එතනදි කිව්වේ මොකද්ද? පටන් ගත්තේ සම්මා දිට්ඨියෙන් ආපහු. සම්මා දිට්ඨිය කියන්නේ ආපහු පෙන්වන්නේ දුක්ඛ ඥානයි. දුක පිළිබඳව දකින කම සම්මා දිට්ඨිය. එතකොට ආපහු අපිට පටන් ගන්න වෙනවා දුක කියන තැන පිරිසිදු දකින කම තුල ඉඳලා. ඒ කියන්නේ මේක වක්‍රව ගෙනල්ලා අපිට සම්බන්ධ කරන තිබුණා ආපහු. එහෙනම් අපි අද තේරුම් ගත යුතුයි දුක්ඛ ආර්ය සත්‍ය ගැන කතා කරන නැතිනම් ස්කන්ධ ධර්මතාවය පිළිබඳව. එනිසායි කිව්වේ පෘථජන කෙනා සෝවාන් වෙන්න මොකද්ද කරන්න ඕනේ කියලා අහනකොට පංච උපාදානස්කන්ධේ උදේ වැයපනවා. ස්කන්ධයන්ගේ උදේ වැයපනවා. එතකොට
සෝවාන් කෙනා සකදාගාම වෙන්න, සකදාගාම කෙනා අනාගාම වෙන්න, අනාගාම කෙනා රහත් වෙන්න, රහතන් වහන්සේ ධිට්ඨධම්ම සුඛ විහරණය සඳහා ස්කන්ධයන්ගේ හට ගැනීම සහ නිරෝධය දකිනවා. එතකොට දැන් අපිට පෙන්වලා තියෙන ක්‍රමයක් ස්කන්ධයන්ගේ හට ගැනීම සහ නිරෝධය දකින කම. ඒ කියන්නේ අපිට ප්‍රතිපදාව විදිහට අද කරන්නට වෙලා තියෙන්නේ අපි ජීවත් වෙන තැන තියෙන යථාර්ථය තේරුම් ගන්න කමමයි, ස්කන්ධයන්ගේ සැබෑ ස්වභාවය අවබෝධ කරගන්න කමමයි. එතකොට අපිට ආපහු ගෙනල්ල මුලට තමයි ගෙනල්ල තිබෙන්නේ. ඒ කියන්නේ ඔබට අවබෝධ කරගන්නට වෙනවා ඇස රූප දෙක ඇතිකල්ලි හටගෙන නිරුද්ධ වෙන ස්වභාවය පිළිබඳව, කන ශබ්ද දෙක හටගෙන නිරුද්ධ වෙන ස්වභාවය පිළිබඳව, කොටිම කියනවා නම් සලායතන නිරෝධය කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව ඔබට අවබෝධ කරන්න වෙනවා. ස්පර්ශ ආයතන හයෙම හටගෙන නිරුද්ධ වෙන ස්වභාවය පිළිබඳව, හටගෙන නිරුද්ධ වෙන ස්වභාවය පිළිබඳව තේරුම් ගන්නකොට නිරෝධය දෙකක් තියෙනවා. නිරෝධය කියලා කියනකොට අපි දෙකක් කතා කරනවා. එකක් තමයි හටගත්ත ධර්මතාවයේ නැති වෙලා යන ස්වභාවයක් තියෙනවා. ඇහැ හටගත්ත ධර්මයේ ඒක ඉතුරු නැතුව නැති වෙලා යන ස්වභාවයක් තියෙන එකක් නිරෝධයක්. හැබැයි ඒ නිරෝධය නිවන නෙමෙයි. ඒ නිරෝධය නිවන නම් අපිට නිවන් දකින්න ඕනේ නැහැ. හැම වෙලෙම නිවන අපි ළඟ තියෙනවා. ඒ හටගත්ත දේ නැති වෙලා යනවානේ. හැබැයි හටගත්ත ධර්මයේ ඉතුරු නැතුව නැති වෙලා යනවා කියලා නොදන්න කම නිසා අපි ඒ දේ නැවත නැවත රැස් කරගන්නවා. ඒ නිසා අපිට හටගත්ත ධර්මයේ නැති වෙලා යන බව අවබෝධ කරන්නට ඕනේ. අවබෝධ කරනකොට මොකද වෙන්නේ? ඇති බවට ගන්න කම නැති වෙලා යයි. ඇති බවට ගන්න කම නැති වෙලා යයි කියලා කියන්නේ සමුදය සත්‍යයට ක්ෂේත්‍රය හම්බ වෙන්නේ නැහැ. සමුදයට තණ්හාවට බිම හම්බ වෙන්නේ නැහැ. සමුදයට තණ්හාවට බිම තිබුණොත් තමයි එයා වැඩිමිටපත් වෙන්නේ. දැන් සමුදය දුරු කළා නෙමෙයි, සමුදය අනුත්පාදයට ලක් කළා. සමුදය නොහට ගන්න බවටපත් කළා. සමුදය හටගන්නේ ඇති බවට ගත්තොත්. හැබැයි ඇති බවට ගන්නේ නැත්නම් දැන් සමුදය උපදින්න විදිහක් නැහැ. ඒ නිසා නිරෝධය කියලා කියනකොට මේ කතා කරන්නේ අනුත්පාද නිරෝධය, නොහට ගැනීමටපත් කරපු බව. නොහට ගැනීමටපත් කරපු බව කියනකොට ඒක සාමාන්‍යයෙන් අපි හිතන වට්ටමට වඩා ටිකක් සියුම් කාරණාවක්. නොහට ගැනීමටපත් කරනවා අනුත්පාද නිරෝධයකට ලක් කරනවා කියන. අපි කතා කරන්නේ තියෙන තණ්හාව නැති කරන බව ගැන. මේ කතා කරන්නේ තණ්හාව නැති කරන්නට, ඇති කරන්නට භූමියක් නැති කරලා තියෙන කම ගැන. අන්න එයාට කියනවා ඇහැ නැති කළා කියලා, කන නැති කළා කියලා, නාසය නැති කළා කියනවා, දිව නැති කළා කියනවා, කය නැති කළා කියනවා. ඒකෙන් කියන්නේ ඇහැ ගලවල පැත්තකට දැම්ම, කන ගලවල පැත්තකට දැම්ම කියලා එහෙම නෙමෙයි. ඇහැ නැති කළා කියලා කියන්නේ ඇහෙන් Nirodha සාක්ෂාත් කළා. එනං එයාට පවතින ඇහක් නැති වෙලා නැද්ද? එයාට පවතින ඇහක් අනුපාදයට ලක් වෙලා නොහට ගන්න බවට ගිහිල්ලා. කන එහාට නොහට ගන්න බවට ගිහිල්ලා. එයාට පේන හේතුඵල ධමයක්. අර පහනේ උදාහරණය අහලා තියෙනවනේ. පහනක් පත්තු වෙනකොට මේ තප්පරේ දැල්වෙන තෙල් ටිකක් ිරෙත් දැල්ලක් නිසා අපි කියනවා පහන පත්තු වෙනවා කියලා. පින්නතුනේ මේ තප්පරේ දැල්වෙන තෙල් ටිකද ඊළඟ තප්පරේට යනකොට තියෙන්නේ? නෑ, අලුතෙන්මයි. මේ තප්පරේ දැල්වෙන තිරේද? නෑ, අලුතෙන්මයි. දැල්වෙද? අලුතෙන්ම එකක්. තුන්වෙනි තප්පරේට යනකොට අලුතෙන්මයි. අපි කියනවා එහෙම තිබිලා පහන නෙවුණ කියලා. මට කියන්න කොයි තප්පරේ තිබුණ පහනද නෙවුණ කියලා. කොයි තප්පරේ තිබුණ පහනද නෙවුණ කියන්න කලින් අපිට අහන්න වෙනවා කොයි තප්පරේද පහන පත්තු වෙලා තිබුණ කියලා. කොයි තප්පරේදද පහන පත්තු වෙලා තිබුණ කියලා. එහෙනම් හේතු ටික ඇති කල්ලි පහන තියෙනවා කියලා අපි. හේතු ටික වැය වෙනකොටම පහන වැය වෙලා ඉවරයි. ඒක නැති වෙලා ඉවරයි. ඊළඟ තප්පරේට මෙතන ඉඳලා පහන ගියේ නේද? එහෙමනම් අපිට හේතුඵල ධර්ම යම් වෙලාවක අවබෝධ කරා නම් අපිට නැති වෙලා තියෙන්න ඕන පත්තු වෙලා තිබුණ පහනක්. එහෙමද? හේතුඵල ධර්ම යම් වෙලාවක අවබෝධ කළා නම් අපිට ඒකින් නැති වෙලා තියෙන්නේ මොකක්ද? එක දිගට පත්තු වෙලා තිබුණ පහනක් නැති වෙලා තියෙනෝනේ. අපිට වෙන්න තියෙන්නේ හේතු ටික නිසා ඇති වුණ සහ හේතු නැති වෙනකොට නැති වුණ ධර්මතාවයක් විතරයි. ඒ තුල අපිට පත්තු වුණ පහනක් නැහැ. පත්තු වුණ පහන අනුත්පාදයට ගිහිල්ලා කියනවා අපි.
නොහට ගන්න බවට ගිහිල්ලා හේතුඵල ධර්මයක් විතරයි අපි දැකලා තියෙන්නේ. වෙනතුනි අන්න ඒ වගේම තමයි. ඇහැට පේනවා නම් වටාපත ඔබට ඇහි නිරෝධයේ සහ රූපේ නිරෝධයේ සාක්ෂාත් කළොත් යම් මොහොතක ඔබට කවදාවත් ආයේ වටාපත දකින්න බෑමයි. වටාපත දකින්න ඇහැකුත් ඔබට නෑමයි. ඇයි? ඔබ දකිනවා මේ මොහොතේ යම් ඇහක් තිබුණා නම් යම් වර්ණ සටහනක් තිබුණා නම් ඒක ඉතුරු නැතුව නැති වුණා කියලා. ඒක කලින් තිබිලා එන්න පුළුවන් කමක් නැහැ. දැන් නැති වෙච්ච එක අනාගතයට එන්නත් බෑ කියලා ඔබ දන්නවා. දන්න නිසා ඔබට වටාපත කියන ඔබේ දැක්ම පතිත කරන්න එළිය රූපයක් හම්බෙනවද? එළිය රූපයක් හම්බෙන්නේ නැහැ. ඇහැ රූප දෙක දුරයි. ඔබ දකිනවා වටාපත කියලා යම් දෙයක් දැනගත්තා නම් දැනගත්ත දේ එතනම ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියලා. ලෝකයේ සාමාන්‍ය විවහාරය, ඒ කියන්නේ ලෝකයේ පනවගත්ත විවහාරය ඉක්මවන්නේ නැහැ. රතන් වහන්සේගෙන් අහුවත් වටාපත හොඳයිද කියලා? ආ වටාපත හොඳයි, ලස්සනයි කියේ. හැබැයි අපි වටාපත ලස්සනයි කියනකොට රතන් වහන්සේ වටාපත හොඳයි ලස්සනයි කියන වටාපතක් දෙලා නැහැ. දර්ශනය වෙනස්. හැබැයි කතාව අපේ මට්ටමින් කතා කරනවා. හැබැයි දර්ශනය දෙකක්. දර්ශනය දෙකක් කියන්නේ මෙතන ගැටලුව වෙලා තිබුණේ මේක දකින්නකොට මෙහි වටාපත කියලා දැනගන්න කම නෙමෙයි. ගැටලුව උනේ දැනගන්න කමයි දකින්න කමයි දෙකම එකක් කියලා හිතන මෝඩකම. එනිසා දැන් දුරුකලේ මෝඩකම විසක මේක හෝ දැනගන්න කම නෙමෙයි දුරු කරපු දෙය. මේ දෙකම එකක් කරලා ගත්ත මෝඩකම. අවුලයි කියන එකට ගැට ගහපු කමයි නැතිකලේ. එතකොට මේ දෙක දෙකක් වුණා. එතකොට ඒක දිට්ඨි දිට්ඨ මාත්‍රා සහ විඤ්ඤාති විඤ්ඤාත මාත්‍රා කියන තැනින්. එහෙම නැතුව අපිට කවදාවත් පේන රූපයේ තියෙනකොට ඒ පේන රූපෙට තියෙන තණ්හාව විතරක් දුරු කරලා හිතනවාද අපිට උපාදාන නොකර ඉන්න පුළුවන් වෙයි කියලා? කවදාවත් උපාදාන නොකර ඉන්න බෑ. ඇයි? අපිට පුළුවන් පේන රූපෙට තණ්හා නොකර ඉන්න. ඒ කියන්නේ හිතලා ඒ ගැන කලකිරලා හැබැයි අපි උපේක්ෂා සහගතව හරි මේ පේන රූපය අසුර කරනවා. එතකොට එතන අවිද්‍යාව යෙදෙනවා. කොටිම්ම කියනවා නම් අපි වටාපතට තණ්හා කරනවා කියලා වටාපතට ආස නොකලට වටාපතට ඔබ ලෝභ නොකලට ওই වටාපත තියෙනවා කියලා පෙන්වන ස්කන්ධ ටිකට ඒ ටිකට ආස කරනවාමයි. ඒක තෘෂ්ණාවෙන් දකින්න එපා. රැස් කරගන්න කමින් දකින්න. තමන්ව රැස් කරගන්න කමින්. තමන් ජීවත් කරන කම. එතකොට ඔබට ඔය හැම අරමුණක්ම විඳින මාව මේ පැත්තේ හදලා තියලා තියෙන්නේ. ඒ මාව හැදුවා කියලා කියන්නේ ඔබට සසර නිකම්ම තියෙනවා කියන එක. ඔබට ඒ ගන්න හැම අරමුණකම සසර ගිනල්ල දෙන්න පුළුවන් හේතු ටික තියෙනවා. ඕක ලෝභ ද්වේෂ මොහොත, අලෝභ ද්වේෂ මොහොත ඔබට ඒ අනුව ගිනල්ල දෙන්න පුළුවන්කම තියෙනවා. හේතු ටික බලවත් වෙන්නේ මොන විදිහකටද? ඒ විදිහට ගෙනියන්න පුළුවන්. ඒ නිසා ඔබේ ජීවිතයේ අදට වැඩිපුර තියෙන ලෝභ දේශ මොහොත, අලෝභ දේශ මොහොත ඔබට තීරණය කරන්න පුළුවන් ගතිය මොකක්ද කියලා. වැඩිපුරම හේතු ටික තියෙන්නේ මොන පැත්තටද කියලා. ඒ නිසා තමයි අකුසලය කියන එක දුරු කරන්න කියලා කුසලයේ දුරු කරන්න කියන්නේ නැත්තේ. ඒ කියන්නේ පින කියන එක කරන්න එපා කියලා දේශනා කරන්නේ නැහැ නේ කොයිවත්. පින කියන එක අප්‍රමාදීව කරන්න කියලා දේශනා කරන්නේ. හේතුව තමයි පවු නොකර ඉන්න පුළුවන් අපිට. හැබැයි පිනුත් නොකර ඉන්න පුළුවන් අපිට බෑ. අද දවසේදී බෑ. ඒ බැරි. ලෝකෝත්තර ඥාන දර්ශනයක් නැහැ. රැස් කරගන්න කමින් යුක්තයි. එහෙනම් අපිට පවු නොකර ඉන්න තැනට ගන්න පුළුවන් ඒ පින් නොකර ඉන්නවා කියන තැනට ගන්න බෑ. පින් නොකර ඉන්න හදනවා නම් රූපෙ තියෙනකොට දෘෂ්ටිය වැරදුණු බව නිසාම උන්ට ඒකම අකුසලයක් කියලා දීලා තියෙන්නේ. එතනින් ඇති කරන්න බෑ. හැබැයි ප්‍රතිඵලය තුල පින්පව් දෙකම කරන්න තියෙන හේතුව නැතිලා තියෙනවා. හේතුව ඒක උනාට කියලා ඵලය ඒකෙදි දකින්න බෑ. ඒ කියන්නේ ඵලයේ ලක්ෂණේ මාර්ගේ තියෙන්න බෑනේ. එන මාර්ගයේ ඵලය වෙනස් වෙන්නේ නෑනේ. ඒකම එකක් වෙනවා නේ. දැන් අපි නගරයට යනකොට ලන්ඩන් සිටි එකට යන්න ගියොත් එහෙම මෙතන ඉඳලා යන ලන්ඩන් සිටි එකේ තියෙන දේවල් පාරේ තියෙන්න බෑනේ. එම මොනෝ සිටි එකයි පාරයි දෙකම එකක් වෙන්නේ නැහැ. ඒ නිසා ඵලයේ ලක්ෂණේ මාර්ගයේ තියෙන්න බෑ. පින්පව් දෙකම දුරු වුණා කියන කම මාර්ගයටයි තියෙන්නේ. ඒ නිසා වරදව ගන්න එපා. පින්පව් දෙකම දුරු කළ යුත්තක් කියලා දකින්න එපා. අපිට ඒ නිසා අද
පින් නොකර ඉන්නවක සහ පව් නොකර ඉන්නවා කියලත් කතා කරනවා නේ. මේ පින් සසර දික් කරනවා, පව් සසර දික් කරනවා කියන. නෑ, මේක සසර දික් කළත් අපිට පින් කරන්න වෙනවම තමයි. ඒ නිසා තමයි අධීර කීපයකට පින්නේ. සබ්බ පාපස් අකරණ, පව් කරන්න එපා කිව්වා. කුසලස්ස උපසම්පදා කිව්වා, කුසල් කරන්න කියලා. කුසල් කිව්වේ මෙතනදී ලෞකික සහ ලෝකෝත්තර මේ හැම තත්ත්වයකටම තමයි කුසල් කියලා කියන්නේ. සජිත්ත පරියෝදපන, මෙතනදී තමන්ගේ හිත දමනය කරගන්න. හිත දමනය කරගන්නවා කියන එක අපිට ලෝකෝත්තර පැත්තට වෙන්නත් එකම දේ. හිත දමනය කරගන්න, මේ භූමියට අයිති නොවන විදිහට හිත දමනය කරගන්න කියන එක. එතකොට කුසලය කියන එකෙන් කතා කරේ මෙතන ලෞකික කර්තය. කාමාවචර කුසල, රූපාවචර කුසල, අරූපාවචර කුසල කියලා කුසල් තියෙනවානේ. එතකොට මේ කුසල් කරන්න, හැබැයි හිත දමනය කරගන්න, මේ හැමතැනකම අභිනන්දනය නොකරන විදිහට. අන්න ඒක නා දුකෙන් මිදේ. මේක තමයි බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනය. ඒක කොහොමද කරන්න කියන එක පිළිබඳව අපිට ඉතාමත් දීර්ඝ ලෙස කතා කරන්න පුළුවන් ඊට පස්සේ. එතකොට මෙන්න මේ විදිහට අපිට බුදුරජාණන් වහන්සේ මහා විශාල ලොකු ධර්මස්කන්ධයක් දේශනා කළා. මේ හැම දෙය තුළින්ම අපිට පෙන්වන්නේ අපේ ජීවිතයේ යථාර්ථයක් නැතිනම් අපේ ජීවිතයේ ඇත්තටම තියෙන පැතිකඩ දුක අදාදම නැති කරගන්න පුළුවන් ක්‍රමයක්. නිවන කියලා දේශනා කළේ එකපාරම මොකක් හරි තැනකට පත් වෙනවා වගේ දෙයක්, එකපාර තැනකට යනවා වගේ දෙයක් වෙන එකක් ගැන නෙමෙයි. නිවන දකින්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අපේ දිට්ඨිය වෙනස් වෙලා තියෙනකම්, දර්ශනය වෙනස් වෙලා තියෙනවා, මිච්ඡා දිට්ඨිය දුර වෙන සම්මා දිට්ඨිය ඇති වෙලා තියෙනවා. එතකොට අපි වෙනදා රැවටුණු තැන ඊට පස්සේ රැවටෙන්නේ නැතුව ඉන්න පුළුවන් මේ. මෝඩකම ඉවත් වෙලා තියෙනවා, අවිද්‍යාව දුර වෙලා තියෙනවා. ඒ නිසා ඒක කරන්න බැරි කමක් නැහැ. ඒක කරන්න පුළුවන්. වැරදි දැකීම දුරු කරගන්නවා කියන එක කරන්න පුළුවන් දෙයක්. එහෙනම් ඒ සඳහා කළ යුතු වෙන්නේ හරි දැකීම උපදවන කම. එතකොට හරි දැකීම තමයි අපි නැවත නැවත භාවිත කළ යුතු වෙන්නේ. ඒකෙන් අපිට නිවැරදි දැකීම කියන එක හරියට විනිශ්චය කරගන්නට සිද්ධ වෙනවා. ඒ නිසා මේ කතා කරපු කාරණා ටිකෙන් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ 100%ක් සියලුම කාරණා ටික තේරුම් ගනි ඔක්කොම තේරි කියලා. මොකද මම දන්නවා මේ කියපු කාරණා ටික බොහොම ගැඹුරු කාරණා ටික. ඒ වගේම තව ගැඹුරට කතා කරන්න ගිහිල්ලා බොහොම අමාරු සරලින් මේ කාරණා ටික විස්තර කළේ. එතකොට මේ කාරණා ටික සරලින් විස්තර කරන්න හැදුවත් මේක ඉතාම ගැඹුරුයි කියලා දන්නවා. හැබැයි අවශ්‍ය වෙන්නේ එකම දෙයක්. ඒ තමයි වෙනද දැනගත්තට වැඩිය එක පුංචි කාරණයක් හරි දැනගත්තා නම් ඒක ලොකු දෙයක්. මම කියන්නේ අඳුම තරමේ මොකක්වත්ම තේරුම් නැත්නම් ඒකත් ලොකු දෙයක් කියලා. ඒ මොකක්වත්ම තේරුම් නැහැ කියන එකත් ලොකු දෙයක්. ඇයි මෙච්චර දර්ශනයක් තියෙන කෙනෙක් අපි මොකක්වත්ම තේරුම් නැත්නම් ප්‍රශ්නයක් තියෙනවනේ බෞද්ධයෙක් වුණත්. එහෙනම් අපිට දැනගත්ත කෙනාට වැඩිය අපි අප්‍රමාදී වෙන්න ඕනේ. මේ කාරණාව මම දැනගන්නේ කොහොමද කියලා. ඒ නිසා මේ අපිට ලෝකේ සරල ක්‍රම හොයලා සරලව නිවන් දකින්නවා කියන එක කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. එහෙම සරල ක්‍රම තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ ඔක්කොටම කලින් දේශනා කරනවා. ඒ නිසා අද ගොඩක් වෙලාවට අපේ සමාජෙ දකින්න තියෙන දේ තමයි බොහෝ දෙනෙක් සරලව නිවන් දකින්න පුළුවන් ක්‍රමවේද හොයන කම. ඒකට මම කියන්නේ ක්ෂණික නූඩ්ල්ස් කනවා වගේ කියලා. ක්ෂණික ආහාර, ක්ෂණික ආහාර ඇඟට අගුණයි කියන්නේ බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ඒ නිසාම නිවන් දකින්න කියන එක ක්ෂණිකව කරගන්න බොහෝ දෙනෙක් උත්සාහවත් වෙනවා. ඒ නිසා ඔබ එබඳු තත්ත්වයකට පත්වන්නට එපා. මොකද නිවන කියලා අපිව රවටා ගැනීම නෙමෙයි අවශ්‍ය වෙන්නේ. මම නම් කියන්නේ කවුරු සෝවාන් වෙන්න හදන්න එපා කියලා. මම කියන්නේ ඔබ එක දෙයක් කරගන්න උත්සාහවත් වෙන්න. ඒ තමයි සක්කාය දිට්ඨිය දුරු කරගන්න උත්සාහවත් වෙන්න. ඒකට සෝවාන් කියවට කමක් නැහැ. හැබැයි දුරු වේ යුතු කෙලෙසේ පැත්තෙන් හඳුන ගන්න. මට දුරු වෙන්න ඕනේ සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය දුරු වෙන්න ඕනේ තැනදී සක්කාය දිට්ඨිය තියෙද්දි මට සෝවාන් කියන පට්ටමක් ලැබිලා වැඩක් නැහැ. මොකද අපායන් හේතුට ගෙහෙම තිබිලා මට කවුරු සෝවාන් කිව්වත් වැඩක් නැහැ. ඒක එක පැත්තකින් අර අන්ධේකුට සුදුරෙද්ද පෙරුවා වගේම තමයි. අපිට තවත් රෙද්දක් පොරවල කියන එච්චරයි. සෝවාන්කමත් ඒ විදිහට ගත්තොත්.
එනිසා අපිට අප්‍රමාදී වෙන්න ඕනේ කෙලෙස් ටික දුරු කරගන්න කියලා. ඒ ආශ්‍රව ටික, ඒ කෙලෙස් ටික අපි තුල නූපදින බව, නොහට ගන්න බව අපිට පේන්න ඕනේ. ඒ ටික අපිට නොපෙනුනොත් එහෙම වෙන්නේ අපි දෘෂ්ටිගත වෙන එක. මිත්‍යා දෘෂ්ටි වලට හසු වෙලා අපි අධර්මයේ ධර්මයේ කියලා හිතාගෙන දරාගෙන ඉන්නවා. ඒක මහා බරපතල භයානක තත්ත්වයක්. ඒ නිසාම තමයි සර්පය වලිගින් අල්ලගන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අලගත් උපම සූත්‍රයේ. ඒ සර්පය වලිගින් අල්ලගත්තොත් එහෙම ඒක මහ විශාල අනර්ථයක්, මහ විශාල විනාශයක් කරනවා. ඒ නිසා අද ලෝකයේ ඔබට තියෙන දුෂ්කරම කාරණේ තමයි සර්පය හරියට අල්ලගන්න කම, ධර්මය නිවැරදිව ග්‍රහණය කරගන්න කම. ඒ නිසා කොයි වෙලාවකවත් ත්‍රිපිටකය ඉක්මවා යන්න හිතන්න එපා. ත්‍රිපිටකයේ තියෙන අර්ථයට ගරු කරලා ඒ අර්ථ ධාරණය කරගන්න. හැබැයි ගොඩක් වෙලාවට අපි දකිනවා අර්ථ විකෘති කරන පිරිස් විසින් ත්‍රිපිටකයත් භාවිත කරන ගොඩක් වෙලාවට අපිට වඩා හොඳට ත්‍රිපිටකය භාවිත කරනවා. හැබැයි මේ විදිහට සූත්‍ර සමහර විට දානම පෙන්නනවා ස්ලයිඩ් ෂෝ වල. හැබැයි ඒ තුල පෙන්නන්නේ සූත්‍රයක කොටසක් විතරයි. ඒකයි තියෙන ගැටලුව. දැන් මම මෙහෙම කිව්වොත් දැන් ධ්‍යානලාභී පිරිස් බොහෝ ඉන්නවානේ. එතකොට ධ්‍යානලාභී පිරිස් බොහෝ ඉන්නකොට පළවෙනි ධ්‍යානයේදී අපි කියනවා කාමය දුරු වෙලා කියලා. කාම සංඥාවන් දුරු කරගත්ත නිසා තමයි පළවෙනි ධ්‍යානය ලබන්නේ කියලා අපි කියනවා. එතකොට දැන් මේක කිව්වොත් එහෙම ධ්‍යානලාභීයිට ප්‍රශ්නයක් වෙනව නේද? ඒ නිසා ත්‍රිපිටකයේ සූත්‍රයකින්ම අරගෙන පෙන්නනවා නෑ නෑ ප්‍රථම ධ්‍යානලාභීයට කාම සංඥා තියෙනවා කියලා. ඒ කොහොමද පෙන්වන්නේ? ඒක සූත්‍රයකදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ප්‍රථම ධ්‍යාන ලාභියාට වැඩිපුරම උපක්ලේශය මොකද්ද? කාම සංඥාවන් කියලා. දැන් ප්‍රථම ධ්‍යානේ ලබාගත්ත කෙනා කාම සංඥා දුරු කළා තමයි ප්‍රථම ධ්‍යානේ ලබා ගන්නෙ. හැබැයි ප්‍රථම ධ්‍යානේ ලබාගත්ත කෙනා ආසන්නම හේතුව මොකද්ද තියෙන්නේ? කාම සංඥාව. ප්‍රථම ධ්‍යානයට බාධා කරනවා නම් බාධා කරන්නේ මොකද්ද? කාම සංඥා. කාම සංඥාවක් ඇති වෙලා තමයි ප්‍රථම ධ්‍යානෙ පිරෙන්නේ යට. ඒ නිසා ඔබට බාධා කර ධර්මයක් බවට පත් වෙන්නේ කාම සංඥා. දැන් ඔන්න ඔය සූත්‍ර පාඨය විතරක් ගන්නවා ප්‍රථම ධ්‍යානයට කාම සංඥාව බාධා කරයි කියන. මේ තියෙන ප්‍රථම ධ්‍යාන ලාභියට කාම සංඥාව බාධා කරයි කියන ප්‍රථම ධ්‍යාන ලාභියට කාම සංඥා ඇති වෙනවා කියන එක. දැන් මේ කියන්නේ ප්‍රථම ධ්‍යානයේ තියෙනකොට එයාට කාම සංඥාව උපදිනවා කියලා නෙමෙයි. දැන් ප්‍රශ්නේ තියෙන්නේ gedura ඉන්නකොට කාම විතරකාදී චේතනාවක් තියෙනවා ප්‍රථම ධ්‍යානයක් තියෙනවා කියන එකනේ. අද සමාජයේ අවශ්‍යතාවයේ මිනිසුන්ගේ අවශ්‍යතාවයට ත්‍රිපිටකයේ සූත්‍රෙත් හදලා පෙන්නනවා, සූත්‍ර පාඨයේ පෙන්නනවා මේ තියෙන්නේ කාම සංඥාවක් තියෙනවා එයාට ප්‍රථම ධ්‍යානයක් තියෙනවා ප්‍රශ්නයක් නැහැ කියලා. හැබැයි සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පෙන්නගෙන යන්නේ වෙනමම කාරණාවක්. ඒ තමයි කාම සංඥාවක් ප්‍රථම ධ්‍යාන ලාභියට කාම සංඥාව බාධකයි, කණ්ඩකයි ප්‍රථම ධ්‍යානෙට. ඊට පස්සේ විතක්ක ਵਿਚාර දෙක ဒုတိය ධ්‍යානෙට බාධකයි. විතක්ක ਵਿਚාර නැති කළා තමයි ဒုတိය ධ්‍යානෙටපත් වෙන්නේ. හැබැයි විතක්ක ਵਿਚාර දෙක බාධා කරයි. ඒ කියන්නේ ඉක්මනට විතක්ක ਵਿਚාර නිසා තමයි ဒုတိය ධ්‍යානෙ පිළිහින්නේ යන්නේ. දැන් මෙහෙම පෙන්වන කාරණය සම්පූර්ණම අනිත් පැත්ත හරවල කොටසක් විදිහට පෙන්වනවා. එතකොට බලාගෙන ඉන්න අයටත් හිතෙනවා ඇත්තනේ සූත්‍රයේ තියෙන්නේ මේ විදිහට මෙච්චර සූත්‍රය තියෙන දෙන්නේ මේ වැරදි කියන්නේ කියලා. නමුත් ඒ සූත්‍රය තියෙනව නෙමෙයි. සූත්‍රයේ තියෙන දේ කොටසක් විතරක් පෙන්නන, ඉතුරු කොටස නොපෙන්නා කාරණා කියනවා. අන්න ඒ විදිහට කියනකොට අපි පරිස්සම් වෙන්න ඕනේ. දැන් සත්‍ය විභංග සූත්‍රය අරගෙන ජාතිපි දුක්ඛ කියන කාරණාව විතරක් පෙන්නන. මෙතන ජාතිපි කියන්නේ මොකක්ද කියන පදේ විග්‍රහ කරන්න ඉතුරු වුණාම ඒකට ගන්නවා පිය ජාතික සූත්‍රය. එතකොට දැන් ජාති පිය දුක්ඛ කියලා නෙමෙයි අතර කිව්වේ ජාති පි දුක්ඛ කියලා. හැබැයි මේ සමාන වචන නිසා පිය ජාතික සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ප්‍රිය ජාති නිසා දුක එනවා කියලා. ප්‍රිය ජාති වෙනස් වෙනකොට දුක එනවා කියලා ඒක දේශනා කරනවා. එතකොට ඒ සූත්‍ර ඛණ්ඩය අරගෙන මෙතනට දාලා කියනවා මේ ජාති පි දුක්ඛ කියන්නේ මොකද්ද? උපදින එක දුකයි කියලා නෙමෙයි ප්‍රිය ජාති නිසා දුක එනවා කියලා මේ දේශනා කළේ කියලා එතනට කියනවා. දැන් මෙන්න මේ විදිහට සූත්‍ර තමයි බලනකොට පෙන්වලා තියෙන්නේ. හැබැයි සූත්‍ර පෙන්වන්නට සූත්‍ර පෙන්වලා තියෙන්නේ තම කාරණේ මතු කර ගැනීම, ධර්මාර්ථයේ මතු නොවන විදිහ තමයි සූත්‍ර පෙන්වලා තියෙන්නේ.
එනිසා සූත්‍ර පෙන්නලා කිව්වා ටිකක් පරිස්සම් වෙන්න වෙන කාලයක්. ඒ කියන්නේ ඒ සූත්‍රයේ තවදුරටත් ඉදිරියට විමසගෙන යනවා නම් ඒ සූත්‍රයේදීම කරුණ පැහැදිලි කරනවා. දැන් සත්‍ය විභංග සූත්‍රයේදීම ජාති වි දුක්ඛ කියන එක විග්‍රහ කරලා දෙනවා. යා තේසං තේසං සත්තානං තම්මි තම්මි සත්තනිකායේ ජාති සංජාති උක්කන්ති අබිනිබ්බත්ති කියන. ඒ කොටස පෙන්වන්නේ නැහැ මේ සූත්‍රයට තියෙන. නමුත් පිය ජාතික සූත්‍රේ කොටස අරගෙන එතනට දාන අමේ තියෙන ජාති වි දුක්ඛ කියන එක හොඳටම විග්‍රහ කරලා තියෙන තැනක් තමයි මජ්ක්‍ධිමනිකායේ පිය ජාතික සූත්‍රය. ඒක බලුවා නම් හොඳටම තේරෙනවා කියලා ඒ කොටසින් අර්ථ විග්‍රහ කරනවා. ඉතින් මෙන්න මේක ඉතාමත් භයානක තත්වයකට අපේ සමාජයේ වැසගෙන තියෙන දෙයක්. ඒ නිසායි ඒ කාරණා ටික මතක් කළොත් හොඳයි කියලා කල්පනා කළේ. හේතුව තමයි අපි ලංකාව පුරාම අපි දැක්ක පහුගිය කාලේ පුරාවටම මේ මතවාදයන් ඉතාමත් සීක්‍රි ලෙස ව්‍යාප්ත වෙනවා. සාමාන්‍යයෙන් අපි අවබෝධයෙන් දැනගෙන හිටිය යම් යම් රැලි එනවා කාලෙන් කාලෙට මේ දේවල් නැවත නැති වෙලා යනවා. මේක සාමාන්‍ය දෙයක් නේ. ඉතිහාසයේ ඉඳලා යම් යම් දේවල් ආවා යම් යම් දේවල් නැති වෙලා යනවා මතවාද තර්ක විතර්ක. නමුත් මෙතනදී අපි දැකපු දෙයක් තිබුණා ඊට වඩා වෙනස් ස්වභාවයක්. ඒ තමයි අපේ මූලාශ්‍ර පද්ධතියට කෙලින්මම වැරදි කියලා කතා කරන දේ. දත්තොත් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයම වෙනස් කරනකම. එතකොට අපේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයම වෙනස් කියලා කතා කරලා ඒ අනුව පාලියෙත් වෙනස් කරන්නට කතා කරා. ඒ කියන්නේ දැන් අනිච්චනේ වචනේ තියෙන්නේ. කැමැතිසේ නොවීම කියන එක ගත්තොත් අනිච්ච වෙන්න බෑ, මහ ප්‍රාණචයන්න වෙන්න බෑ. එහෙනම් දැන් තියෙන පාලියක් වැරදිලා එහෙනම් ඒක ආපහු හදන්න ඕන කියලා ඒ හදන තැනට සාකච්ඡා කරලා කතා පටන් ගත්තා. එතකොට අපිට තේරුණා මේ යන ක්‍රමයේ තරම් දෙවෙන්නේ නැහැ. මේ යන ක්‍රමයේ ගියොත් එහෙම මෙච්චර කාලයක් අනන්‍යතා සහිතව රැකගෙන ආපු ධර්මය අද සංශෝධනය කරන්න ගියොත් අර බයිබලයේ පැරණි ගිවිසුමට නව උදාව ගැහුවා වගේ මේක ත්‍රිපිටකයේ පෙර සංස්කරණය කිරීමක් වෙනවා. ඉතිහාසයේ ඉඳලා මේ දක්වාම සිදු නොවුණු දෙයක් ඒක. ඒ නිසා ඒ දේ වුණොත් මහා විශාල විනාශයක් කරනවා. අන්න ඒ නිසා තමයි මේ කාරණා ටික ප්‍රධාන වශයෙන්ම කතා කරන්න සාකච්ඡා කරන්න පටන් ගත්තේ විභජ්‍යවාද වැඩසටහන් වලින්. මොකද මේ විනාශය තවදුරටත් සිදු වුණොත් ඒක බුද්ධ ශාසනයට එල්ල වෙන මහ විශාල වසනයක් බවට පත් වෙනවා. ඉතින් තාම අංග සම්පූර්ණව නතර වෙලා නැහැ. තාම ඒ ව්‍යාප්ත වෙමින් පවතින ක්‍රමක්‍රමයෙන් විවිධ මොහොමවලකින් දැන් අලුත්ෙන් ඉංගලන්තේ ඉඳලා ත්‍රිපිටකය අරගෙන ගියා කියලා ඔවුන් විසින් සංස්කරණය කරපු ඔවුන් විසින් පොත්වල ලියපු ත්‍රිපිටකයක් තනින් තන ලංකාවේ ප්‍රදර්ශනය කරගෙන යනවා. මෙන්න මේ වගේ විවිධ ක්‍රියාකාරකම් තියෙනවා. එතකොට ඒ නිසා මේ දේවල් ඇතැම් වෙලාවට ප්‍රතිභාවනය කරන්න. ඒ කියන්නේ මතයක් ඇති වෙනකොට ඒ මතය දුරු කරන්නට සමහර වෙලාවට ගිහි පැවිදි දෙපාර්ශ්වයේම දක්ෂ මදි වෙන බවකුත් අපිට දකින්න තිබුණා. ඒකට ප්‍රධාන හේතුව තමයි ත්‍රිපිටක ධර්මයේ පිළිබඳව ඇති අනෝබෝධය සහ පරිශීලනයේ නොකලකම. සූත්‍රයක් තිබුණා කියලා සූත්‍රයක තියෙනවා කියලා ඕන දෙයක් ඕන කෙනෙකුට කියලා යන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මේ සූත්‍රයේ එහෙම දෙයක් තියෙනවද කියලා බලන්න තරම් අපේ ගිහි සමාජයේ ප්‍රබුද්ධත් නැහැ. ඇතැම් විට පැවිදි සමාජයේ ප්‍රබුද්ධත් නැහැ. එනිසා ඒ මතයක් දුරු කරන්න අපේ සමාජයේ ගොඩාක් අසීරුතාවයක් අපි දැක්කා. ඒ නිසාම තමයි අපි ටිකක් අපේ ලොකු සාමිනාසකලින් නායක මහතුරු මතක් කළා වගේම නූතන තාක්ෂණයත් එක්ක අපි ටිකක් ඒකට පහසුවක් කරගන්නට බැලුවේ. ඒ කියන්නේ අයථා භාවිතයක් නොවන විදිහට තාක්ෂණය. ටැබ් එකකට අපි ත්‍රිපිටකය දැම්මත් ඒක කෙනෙකුට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අයථා භාවිතයක් සිද්ධ වෙයිද, ටැබ් එකේ සඳහයද වේද, වෙන දෙයක් සඳහයද වේද කියලා. ඒ නිසා මේක සකස් කරලා තියෙන්නේ ඒ ත්‍රිපිටකේ පරිහරණය සඳහා පමණක්ම භාවිත කරන්නට පුළුවන් වෙන විදිහට. වෙන කිසිම දෙයක් සඳහා භාවිත කරන්නට බැරි වෙන විදිහටම සියලුම ආකාරයෙන් සකස් කරලා තියෙන දෙයක්. ඒ වගේම අපි මුළු ත්‍රිපිටකයේම තියෙන සූත්‍ර ඔක්කොම කියවලා ඒ සියලුම සූත්‍ර මාතෘකා 20කට විතර බෙදලා වෙන් කරලා තියෙනවා. ඒ කියන්නේ
භාවනා සතිපට්ඨානය ඊට පස්සේ ආනාපාන සතිය සීලය සමාධිය ප්‍රඥාව වගේ මාතෘකා වලට බෙදලා වෙන් කරලා තියෙනවා. සීලය ගැන හොයන්න ඕන කෙනාට සීලය කියන මාතෘකාවට ගියාම ත්‍රිපිටකයේම සීලය පිළිබඳව විග්‍රහ කරලා තියෙන විස්තර කරලා තියෙන සූත්‍ර ටික නිශ්චයකට පෙන්නනවා. ඩග්ගාල ඒ සූත්‍රයට ගිහිලා අදාළ මූලාශ්‍රය ඉතාම ඉක්මනින් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. සමාධිය ගැන බලන්න අවශ්‍ය කෙනෙකුට සමාධිය කියන මාතෘකාවට ගියපුවාම මුළු ත්‍රිපිටකයේම සමාධිය පිළිබඳව විග්‍රහ කරලා තියෙන සූත්‍ර දේශනා ස්ථාන පෙන්නනවා. එතකොට ඉක්මනට ඒ මූලාශ්‍රය වෙත යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක කාටත් ප්‍රයෝජනවත් වෙන දෙයක්. මොකද ඕනම කාරණාවක් ගවේෂණය කරනකොට අදාළ සූත්‍රයට අදාළ මූලාශ්‍රයට ඉතාමත් වේගයෙන් යන්න පුළුවන්. එතකොට ප්‍රශ්න निराකරණය කර ගැනීමේදී ඒක ඉතාම කාටක් වැදගත් වෙන දෙයක් බවට පත් වෙනවා. ඒ නිසා තමයි මහා සංඝරත්නය උදෙසා එබඳු දේකුත් සකස් කරලා දීලා ඒක පරිහරණය කළ යුතු ආකාරය සහ ඒ දේ උපදේශන ක්‍රමවේදයකුත් එක්ක සකස් කරන වැඩපිළිවෙලා ඊළඟ වැඩසටහන මගින් අපි ක්‍රියාත්මක කරන්නට අදහස් කළේ ඒ පිළිබඳව තමයි ලොකු ස්වාමීන් වහන්සේ මුලින්ම සිහිපත් කරන්නට යෙදුනේ. එතකොට කවුරුත් එහෙනම් කල්පනා කරගන්න ධර්ම දේශනාව ආශ්‍රය කරගෙන අද ප්‍රශ්න ගැටළු මොනවද කියලා අපිට පටන් ගන්න. පළවෙනි ප්‍රශ්නේ සරල ප්‍රශ්නයක් තියෙනවා. සසෝන ඒ ආගෙන දැන් ස්වාමීන් වහන්සේ විතරක් නැත්නම් ස්වාමීන් දැනට අපිට පළවෙනිය තීර විදිහට අපි ස්වාමීන් වහන්සේලාට විතරක් පූජා කරනවා. නමුත් ඒකෙත් එක්කම අපි පටන් ගන්නවා ගිහි අයටත් ගන්න පුළුවන් ක්‍රමවේදයක් එක්ක හදන්න. ධර්ම ප්‍රශ්නයක් ඇතුළත තියෙනවා. ස්වාමීන් වහන්සේ දේශනා කරපු ධර්මය සම්පූර්ණයෙන්ම අවබෝධ කරගන්න අපහසු විපාක තියෙනවා තුල විතර ගිහිලා මේ ගැන කල්පනා කරන්න ඕනේ. ඒක සිබලන්නෝනේ එහෙම කරන්න තව පොඩි ප්‍රශ්නයක් ඇතිවෙනවා. ස්වාමීන් වහන්සේ රැස් කරනවා කියපු වචනේ පාවිච්චි කළා. නමුත් මට පැහැදිලි නෑ ඒ රැස් කරන්නේ කුමක්ද කියලා දැනගන්න. එතකොට මට අවබෝධයක් තියෙනවා මේ ප්‍රශ්න ඔක්කොම අපිට ඇති වෙන්නේ අපේ දුක නැත්තම් අපේ ඇති වෙන්නේ අපේ සංඥා රැස් කර ගැනීම නිසා කියලා. ඒක මට ප්‍රශ්නයක් ඇතිවෙනවා. ස්වාමීන් වහන්සේ රැස් කරනවා කියලා කිව්වේ සංඥා රැස් කර ගැනීම නැත්නම් වෙන මොකක්ද රැස් කර ගැනීමක් කියලා. ඒ කොට අපි ගහන දේ වුණා. අපි රැස් කර ගන්නවා කියනකොට සංඥා රැස් කර ගන්නවා, රූපක් රැස් කර ගන්නවා, රූපං රූපත්ථය අபிසංකරුන්ති ඉති සංඛාරෝ. රූපේ රූපේ සකස් කර ගැනීම පිණිස රූපේ රැස් කරනවා අපි. ඒ විදිහටම අපි වේදනාව, සංඥාව, සංස්කාරය, විඥානය කියන මේ සියල්ලගේම අත්දැකීම අපි රැස් කරගන්න ස්වභාවයකින් යුක්තයි. එතකොට රැස් කරගන්නවා කියන එක ආයෝහණය. ආයෝහණය කියලා කියන්නේ අපි එකතු කරනවා කියන අර්ථයෙන්. එතකොට සංස්කාරයේ ලක්ෂණයක් තමයි එකතු කරලා දෙන එක. සංස්කාරය කියන වචනය විශේෂයි මෙතනදී. සංස්කාරයේ ප්‍රත්‍ය සහ අර්ථය ගොඩක් තියෙනවා. එතකොට සංස්කාරය කියන එක මෙතනදී රූපයක් රැස් කරනවා. රූපය කියන එක ස්වභාව වශයෙන් අපි වටපතරන් තියාගන්නවා වගේ භෞතික රූපය රැස් කරනවා කියන එක නෙමෙයි මේ කියන්නේ. රූපය කියන එකත් නිමිති වශයෙන් අපි රැස් කරනවා. වේදනාවත් අපි රැස් කරනවා. සංඥා වශයෙන් රැස් කරනවා. එතකොට අපි සංස්කාරයමත් රැස් කරනවා, විඥාන ස්වභාවයෙන් ගෙනල්ලා තියෙන ඵලයක් රැස් කරනවා. එතකොට සංඥාව කියන්නේ අපි හඳුනීම කියන මාත්‍රය විතරයි. එතකොට ඒකට වඩා වෙනස් වේදනා ගතිය කියන එක, වේදනා ස්වභාවය කියන එක අපි ඒකත් රැස් කරගන්නවා. එතකොට රූපය කියන එකත් අපි රැස් කරගන්නවා. හැබැයි රූපය කියන එක අපිට ගොඩක් වෙලාවට දාන්න පුළුවන්නේ වේදනා ස්වභාවයෙන් සහ සංඥා ස්වභාවයෙන්මයි අපි රූපය රැස් කරන්නේ කියන නාම ධර්මතාවතර සිද්ධියක්. එතකොට සංස්කාරයෙන් සකස් කරන ස්වභාවයත් අපි නැවත රැස් කරනවා. විජානන පුත්තේ ඒක දැනගන්න බවට ගෙනල්ලා දීපු තේ නැවත රැස් කරගන්න ස්වභාවයකින් යුක්තයි. එතකොට මේ හැමදේම එකතු කරලා තියාගන්න කම අපිට ඒ රැස් කරගන්න කම නිසා තමයි නැවත ඒ දේ දැක්කා කියන බවට දැනගන්න පුළුවන්කම අපිට තියෙන්නේ.
එතකොට ඒ අර්ථයෙන් තමයි රැස් කරගන්නවා කියලා කිව්වේ. ඇති බවට එකතු කරන කම, ඇති බවට හිතන කම. එතකොට දුක්ඛ සත්‍ය කියන්නේ මොන්සේ මුදේ දෙවිවත් තමයි කරතේ රැස් කරගන්න නිසා හේතුන් දෙයක් කියලා. දුක්ඛ සත්‍ය කියන තැනදී කතා කරන්නේ හේතු නිසා සකස් වෙන බව සහ හේතු නැති වෙනකොට නැති වෙන බව. ඒක රැස් කර ගැනීම කියන අර්ථය විතරක් නෙමෙයි, රැස් කර ගැනීමත් ඒ විදිහමයි. එතකොට ඇහැ රූප දෙක හේතු නිසා සකස් වෙන ධර්මය හේතු නැති වෙනකොට නැති වෙන දෙයක්. ඒකන සකස් කරගත්තද නැතද ඒක දුක්ඛ සත්‍යයි. මොකද හේතුන්ගේ ඇති පීලනාර්ථය දුක්ඛ සත්‍යයක් කියලා කියනවා. හේතුන්ගේ ඇති සංකතාර්ථය දුක්ඛ සත්‍යයක් කියලා අපි කතා කරන්නේ. එතකොට ඇහැ රූප දෙක හටගෙන නිරුද්ධ වෙන තැනක ඒක රැස් කරගත්තද නොගත්තද පොදුවේ කතා කරන්නේ අපි ඒක දුක්ඛ සත්‍යයක්. ඒ දුක්ඛ සත්‍ය හේතුන්ගේ ඇති පීලන ලක්ෂණ නිසා. හේතුන්ගේ ඇති සංකත ලක්ෂණ නිසා කියලා. ඒක අපි භාවනා කරනකොට මෙදි කරන්නේ හේතු නිසා සකස් වන බව සිහිපත් කරන කමම දුක්ඛ ආර්ය සත්‍ය පිළිසින් දැකීම වෙනවා. උපාද වයත්තේන කියලා කියන්නේ උදේවය අර්ථයෙන්මයි දුක්ඛ සත්‍ය අපි කතා කරන්නේ. අනිත්‍ය ලක්ෂණයෙන් දැන් අපි විදර්ශනාවට බැස ගන්නකොට අපිට අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණයෙන් ප්‍රධාන වෙන්නේ. එතකොට දුක කියන දේ පිළිසින් දකින්න අපිට හේතු වෙන ප්‍රධානම දේ තමයි මේ අනිත්‍ය ධර්මය කියන්නේ, අනිත්‍ය ස්වභාවය කියන්නේ. එතකොට හේතු නිසා සකස් වන උදේවැය අර්ථයමයි අපිට දුක්ඛ ලක්ෂණය තේරුම් ගන්න පුළුවන් කම හදලා තියෙන්නේ. ඉතින් අපිට අද රැස් කරන කම නැති කරන්න බෑ අද අපිට. ඒ නිසායි අර ඉස්සෙල්ලාම අපි කලියුත්තේ භූමිය නැති කරන එක කියලා කිව්වේ. ඒ කියන්නේ සම්මා දිට්ඨියේ අද අපිට රැස් කරන එක නැති කරන්න බෑ ප්‍රායෝගිකව. ඒ නිසා අපි කලියුතු වෙන්නේ යථාර්ථය පෙන්වනකම විතරයි. එතකොට යථාර්ථය අර සුදුරෙද්ද ගැන කතා අපිට කිව්වට වැඩක් නැහැ. අපිට කරන්න ඕනේ ඇස් දෙක පෙන්වන එකම කිව්වා වගේ අපිට කලියුතු දේ බවටපත් වෙන්නේ යථාර්ථය පෙන්වනකම. යථාර්ථය පෙන්වනකම ඇති වෙනකොට රැස් කරගන්න දෙයක් හම්බ වෙන්නේ නැති වෙයි අපිට. මොකද අපිට පේනවනේ දුක්ඛ සත්‍යයක්. එතකොට හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙන ධර්මයක් කියලා. එතකොට හේතු නැති වෙනකොට නැති වෙන දේ නැවත රැස් කර ගැනීමට හම්බෙන්නේ නැහැ නේද? අපි නැති වෙන බව දැක්කනම් ඒ දේ නැවත කවදාවත් හට නොගන්න බවට අපි දැක්කනම් ඉතුරු නැතුවම නැති වෙන බව අපි දැක්කොත් ආය දවසක අපි ඒ දේ දකින්න පුළුවන් කියන බව අපිට ඉතුරු වෙන්නේ නැහැ. කෙලෙස් අනුසහගත මට්ටමින්වත් අපිට ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා අපිට ඒ දේ නැති කරන්නේ නැතුව අපි කල යුතු වෙන්නේ උදේවැය අවුත් දකින්න එක ස්කන්ධයක්. භාවනාවෙන්ම කළ යුතු දෙයක්. ඒ කියන්නේ භාවනාව කියනකොට මෙහෙමයි. අද අපි සාමාන්‍යයෙන් අර භාවනා සංස්කෘතියක් විදිහට අපි එකක් තියෙනවානේ. කියන්නේ ඉඳගෙන මේ විදිහට අපි කරනවා ඒක නෙමෙයි. අපේ හිත යම් තැනක වැඩෙනවා නම් හිත දියුණු වෙනවා නම් ඒකම තමයි භාවනාව ජීවිතේ භාවනාව වෙන්න ඕනේ, භාවනාව ජීවිතේ වෙන්න ඕනේ. එතකොට ඒ දර්ශනය අපි ජීවිතයට භාවිත කරන කමම තමයි භාවනාව බවට පත් වෙන එකයි. ලෝකුත්තරස්ස කම්මස්ස කතත්තා භාවිතත්තා කියලා කියන ලෝකෝත්තර කර්මයේ කළ බැරි වැඩුව බැරි තමයි ලෝකෝත්තර ඵලයක් අපිට ලැබෙන්නේ. ඒ නිසා අපිට අනිත්‍යානු දර්ශනේ, දුක්ඛානු දර්ශනේ, අනත්තානු දර්ශනේ කියන එක තමයි අපිට අද මේක වඩන්න තියෙන දේ බවට පත් වෙන්නේ. ඒ නිසා අනිත්‍යානු දර්ශනේ අනුව බලන කම නිසා තමයි අපිට අනිත්‍ය සාක්ෂාත් වෙන්නේ. ඒකෙදී අපිට ගොඩක් වෙලාවට දැන් අපි සම්මා දිට්ඨිය ගැන කතා කළේ සම්මා දිට්ඨි සහ සංකප්ප. ඔය දෙක අපිට
උපකාර කරනවා ප්‍රධාන වශයෙන් මේ යථාර්ථය තේරුම් ගන්න එකට. අපිට වායාම සති සමාධි කියන ටිකෙන් තමයි අපිට මේක ප්‍රායෝගික කරලා දෙන්නට අවශ්‍ය සියලුම දේ කරලා දෙන්නේ කෘත්‍ය විදිහට. වායාම සති සමාධි කියන දේ. එතකොට සතිය සහ සමාධිය කියන එක සමාධියෙන් චිත්ත ඒකප්‍රතාවයත් සතියෙන් සිහියත් උත්සාහය වීර්යය කියන එකෙන් මේක ප්‍රත්‍යක්ෂ කිරීමට අවශ්‍ය ඉන්ධනත් අපිට ලබා දෙනවා. එතකොට අපිට අර කතා කරන සම්මා දිට්ඨිය ඇති කර ගැනීම පිණිස මේ ධර්මයන් උපකාර කරගත යුතුමයි. වායාම සති සමාධි කියන එකෙන් සති සමාධි කියන මේ කාරණාව ප්‍රධාන වශයෙන් අපිට උපකාර වෙනවා. එතකොට මේ දේවල් දුර්වල වෙන්නට නොදී අපි සති නිමිත්ත තුළ සිහිය පිහිටව ගැනීම, සමාධි නිමිත්ත ආශ්‍රවණය කිරීම කියන මේ ධර්මතා ටික අපිට ප්‍රතිපදාවට ඍජුවම බලපාන දේ. එතකොට ඒ විදිහට භාවිත කරන හිතට තමයි අර විදර්ශනා ඥානය උපකාර වෙන්නේ. කෙලෙස් සමුච්ඡේද ප්‍රහාණයකට ලක් කරන්න. සම්පූර්ණම ක්ලේශ ප්‍රහාණයකට ලක් කරන්න. කරගන්න අමාරුමක් නැහැ, කරගන්න පුළුවන්. නමුත් මම කියන්නේ නැහැ පැවිද්දෙකුට තරම පහසුයි කියලා. නමුත් කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට කළ යුතු දේ බවට පත් වෙන්නේ අතහරින එක නෙමෙයි, අතහැරෙන දර්ශනයක් පියුරු කිරීම. ඒ කියන්නේ ගෙවල් දොරවල් අතහැරලා දාන පැත්තකට දානවා කියන එක නෙමෙයි මේ දේ ඉවත් කරනවා කියන දෙයට තියෙන දේ බවට පත් වෙනවා. අපි කල යුත්තේ ස්පර්ශ ආයතන 6 පිළිබඳව අවබෝධ කරගන එකනේ. එහෙනම් ස්පර්ශ ආයතන 6 අවබෝධ කරගන එකට අපිට බලපවත්තන්නට වෙන්නේ පරිසර පද්ධතිය නෙමෙයි, අපි ඒ පිළිබඳව දක්වන නුවණ. ඒ කියන්නේ මම ඔබට කියන්නේ දැන් ඉස්සර කාලේ ගිහි අයට ධර්මය අවබෝධ කරගන්නත්, අද කාලේ ගිහි අයට ධර්මය අවබෝධ කිරීමේ අපහසු වුණත් වෙන හේතුවක් නැහැනේ. දැන් කෙනෙක් කියයි එදා තිබුණු සමාජෙ නෙමෙයි අද තියෙන්නේ, එදා තිබුණු පරිසරෙ නෙමෙයි අද තියෙන්නේ කියලා. හැබැයි කාටවත් කියන්න බෑනේ එදා තිබුණ පුද්ගලයන්ටත් තිබුණේ ආයතන 6යි, අද අපිට 7ක් ආයතන නැහැ. ආයතනයක් අපිට වැඩි වෙලා නැහැනේ අද කියලා. අද තියෙන්නේ ඇස කන නාසය දිව ශරීරයේ මනස. එදා තිබුණේ ඒ ඇස කන නාසය දිව ශරීරයේ මනස. එහෙනම් එදා ඒ ටික ගැන අවබෝධ කරගෙන නිවන් දැක්කනම් අද මේ ටික ගැන අවබෝධ කරගෙන නිවන් දකින්නවා කියන එක කරන්න බැරි දෙයක් නෙමෙයි, කරන්න පුළුවන්. අපි ගොඩක් වෙලාවට අර භෞතිකයට නැඹුරු වෙන කම නිසා තමයි අපිට ටිකක් අපහසු වෙන්නේ. නමුත් අපිට පුළුවන් දර්ශනය මගින් ඒක සෑහෙන දුරකට සමතේකටපත් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ ප්‍රායෝගිකව කළ හැකි දෙයක් බවට පත් කරගන්න. ඉස්සෙල්ලාම තමන් දර්ශනය තුළ වඩනකොට තමන්ට තේරෙයි තමන්ගේ ස්වභාවය වෙනස් වෙනවා කියන එක. ඒ කියන්නේ තමන්ගේ ජීවිතය, තමන්ගේ චරිතය, තමන් ප්‍රතිචාර දක්වන ක්‍රම, මේ දේවල් වෙනස් වෙනවා කියන එක ප්‍රායෝගිකව තමන්ට වර්ධින්න පුළුවන්. වෙනද තමන්ට තරහ යනකොට දැන් තේරෙයි තමන්ට තරහ ගන්න බැරි වෙනවා කියන එක. කියන්නේ තරහ පාලනය කරනවා නෙමෙයි, ඒක ගොඩක් වෙලාවට තරහ ගන්න බැරි වෙනයි. තමන්ට පේනකොට තමන් තමන්ගේ හිතත් එක්කම තරහ ගන්නවා කියන එක තමන්ට පෙන්වලා දෙනකොට ඒක කිසිම තේරුමක් නැති දෙයක් හැටියට තමන්ට පේනවා. ඒක නිරර්ථක දෙයක් හැටියට. තමන් වෙනද අඬන වැළපෙන දුක් වෙන දේක තමන්ට තේරෙනවා නම් තමන්ගේ හිත ගැන හිත හිත දුක් වෙන්නේ ඇයි කියන එතකොට ඒක නිරර්ථක දෙයක් හැටියට තමන්ටම වැටහෙන්න ගන්නවා. එතකොට දුක් වෙන්න තියෙන ඉඩ තමන්ට නිකම්ම අඩු කරලා තියෙනවා. ඒ විදිහට අපිට ජීවිතයේ ඉස්සෙල්ලම රළු තැන් වලින් අපිව විනාශ කරනවා. අපි තේරෙනවා ධර්මයෙන් තුළ වැඩෙනවා නම් අපේ මනස. ඒ විදිහට වෙන්නේ නැත්නම් අපි හිතන ක්‍රමයේ සහ වැඩෙන ක්‍රමයේ යම් වෙනසක් තියෙනවා. එහෙනම් අපි ඊගෙන අපව කතා කළේ ඉතින් අපි කරන්නේ මොකද්ද? අපි වඩන්නේ කොහොමද කියන එක. ඒ කියන්නේ මේ වගේ වෙලාවකදී අපි කරන්නේ පොදුවේ දර්ශනය ගැන කතා කිරීම සහ කරුණ ඉදිරිපත් කිරීමනේ. එතකොට ඒ දේ සමහර විට ප්‍රායෝගිකව භාවිත කිරීමේදී කෙනෙකුට අනන්‍ය වූ ක්‍රම සහ වෙන වෙනම වඩන අවශ්‍ය වෙන ක්‍රමවේද තියෙනවා. එතකොට අපි ඒක වෙනම කතා කළ යුතු දෙයක් වෙනවා. අපි කර්ම විපාක ගැන කතා කරනකොට දැන් පෙර දැන් අපි කියන පෙර ආත්මක කරපු කර්මයක විපාකයක් මේ ආත්මෙට හම් වෙන්න පුළුවන් කියන්නේ. ඉතින් ඒ විදිහේ නිරුද්ධ වෙන ධර්මතාවක් තුළ
මේ ඒ විදිහේ කර්ම විපාකයක් ගැන කතා කරන එක ගැන අවබෝධයක් තියෙනවා නම් විස්තර කරන්න පුළුවන්. විරුද්ධ වෙන ධර්මයක් ගැන කතා කරනකොට කර්ම විපාකය කියන එක කර්මය කතා කරනකොට කර්මය බෙදෙනවන ආකාර කීපයකට එකක් තමයි ප්‍රතිසන්දි කර්ම තියෙනවානේ. ඒකට ප්‍රතිසන්දි කර්ම වලට අපිට දැන් ඔබතුමීට ඊයේ දේවල් සිහිපත් වෙනවානේ. මානසිකාර ප්‍රත්‍යයෙන් හිතට අරමුණු කරන්න පුළුවන්කම තියෙනවා. වැස් කරගත් ඕනම දෙයක් අරමුණු කරන්න පුළුවන්කම තියෙනවා. ඒ විදිහටම දැන් කයේ හැකියාවනොත් හිත නිදහස් වුණාට පස්සේ ඕනතරම් සසල කරපු දෙයක් අරමුණු වීමේ හැකියාව තියෙන ප්‍රතිසන්දි කර්මයකට තමන්ම අරගෙන යනවා. ඒක ප්‍රතිසන්දි කර්මයකට. එතකොට අපිට තියෙනවා ප්‍රතිසන්දි ගත්ත තැනකදී ලැබෙන කර්ම විපාකත් තියෙනවානේ. ඒ කියන්නේ අපි උදාහරණයක් කිව්වොත් එහෙම අර බුදුරජාණන් වහන්සේගේ ශිල්පතුල තුවාලුණා කියමු අපි කර්ම විපාකයක් කියලා කියනවා. එතකොට ඒ කර්ම විපාක අපිට බලපාන්නේ ප්‍රතිසන්දි කර්ම විපාකයට නෙමෙයි. ඒ කර්ම විපාක කියන දේ කර්ම නියාමය අනුව සාමාන්‍යයෙන් සිද්ධ වෙන දේ තමයි එකක් පළවෙනිම දේ අපිට සියලුම කර්මය අපිට නිර්වචනය කරන්න පුළුවන් මට්ටමක නොනක් අපිට ඇත්තේ නැහැ බුද්ධ ගෝචර ධර්මයක්. ඊට පස්සේ අනිත් දේ තමයි කර්මය හිතට ප්‍රත්‍ය වෙන්නේ නැතුව කර්ම ප්‍රත්‍ය චිත්ත ප්‍රත්‍යයට ප්‍රත්‍ය නොවේ. කර්ම ප්‍රත්‍ය ඍතු ප්‍රත්‍යයට ප්‍රත්‍ය වෙලා කියන්නේ කර්මය ඍතුවට හේතු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඊට පස්සේ අදාළ ඍතු වෙනස් වීම තුළ එහි විපාක ලැබෙනවා. දැන් ප්‍රතිසන්දියේ තුලදී ප්‍රතිසන්දිය ගෙනල්ලා දෙනවා අපිට වාහනයකට හැපිලා බැරිලු තියනවා නම් අපි වාහන නැති රටක ප්‍රතිසන්දිය පිටින්නේ නෑ අපිට. ඒ නැති රටකම තමයි ප්‍රතිසන්දිය පිණිස දැසගන්නේ. ඒකට ප්‍රතිසන්දිය පිණිස හටගත්තට පස්සේ එක තැනකින් කර්මය කියන එක තීරණය කරනවා අපේ ආයුෂය කර්මය කොච්චර දුරට ගෙනියනවද කියන එක. කයේ හැකියාව අවුරුදු 100ක් තියෙන්න පුළුවන්. කයේ කලකට ඇති ආයුෂය කියන එක. හැබැයි ප්‍රතිසන්දි කර්මය තීරණය කරලා තියෙනවා මේක 50න් අතර කරනවා කියලා. එතකොට 50න් අතර කරනවා කියන එක ප්‍රතිසන්දි කර්මය මගින් තීරණය කරලා තියෙනවා නම් ඒක ආයෙ නතර කරන්න පුළුවන් දෙයක් ඇත්තේ නැහැ. ඒ ප්‍රතිසන්දි කර්මය ගත්ත දේ තියෙන එක කොයි ඍතුවකට හේතුපත්යෙන් ප්‍රත්‍ය වෙලා ඊට පස්සේ කෙලින්ම අපිට හැපෙන්න පුළුවන්කම තියෙන වාහනයකට හරි ඕනම දෙයකට ඊට පස්සේ. ඒ නිසා මේ අර එළුවෙක් මරණයෙන් නිදහස් වුණාට පස්සේ බමුණ මරන්නේ නැහැ කර්ම විපාක ගැන පැහැදිලි කරලා දුන්නා. එළුවගේ අන්තිම ජීවිතේ මැරෙන්න තියෙනවා. ඒ වෙලාවේ අකුණක් ගහලා අසල තිබුණු ගලකට ඒ ගලෙන් ගල්පතුරක් ගැලවිලා ඇවිල්ලා අර එළුවගේ බෙල්ල කැපිලා එළුව මරණයටපත් වෙනවා. ඒකට දැන් කර්ම විපාකයේ කියන එක එයාට කොහෙන් හරි ඒ දේ විපාක ලැබුණා දැන් මේ පැත්තෙන් වෙන්නේ නැත්නම් තව පැත්තකින් එනවා. ඒකට දැන් අකුණ ගහන්න හේතුනේ කොහොමද කර්මය කියලා අපිට කෙනෙකුට ප්‍රශ්න කරන්න පුළුවන්. හැබැයි ඒක මේ හිතත් එක්ක අපි ගන්න හේතුඵල න්‍යාය පැත්තේ නෙමෙයි ඒක ප්‍රත්‍ය උනේ. දැන් ප්‍රත්‍ය ධර්මතා අනුව කර්ම ප්‍රත්‍ය ඍතු ප්‍රත්‍යයට හේතු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය උනේ. එහෙම තමයි ඒකේ ප්‍රතිවිපාකය අපිට ලැබෙන. හැබැයි ඊට සුදුසු බෙල්ල කැපිලා මැරෙන්න පුළුවන් ආත්ම භාව ප්‍රතිලාභයක් අපිට ලැබෙනවා. එතකොට අපේ පැත්තෙන් අපිට කතා කරන්න පුළුවන් මේ ප්‍රතිසන්දි විපාකයේ ගෙනල්ලා දුන්න මේ කර්මය කියන්නේ. එතකොට ප්‍රතිසන්දි විපාකයේ ගෙනල්ලා දුන්නේ කිම්ම කරලා තිනවා අපිට ඒ පැත්තෙන් ඍතුවට උපකාර කරන ඍතුව වෙනස් කරලා අපිට බලපාලා තියෙන කර්මය අපි විනාශ වෙලා යන්න පුළුවන් විදිහට. ඒ විදිහට කර්ම විපාක කියන දේවල් අපිට එන්න පුළුවන්කම තියෙනවා විදිහට ආකාරවල. එතකොට කර්ම විශේෂ එක පැත්තකින් අචීත විශේෂයක් නිසා අපිට ඒකාන්ත ලෙස මෙහෙමයි කියන්න බෑ. ඒක බුදුරජාණන් වහන්සේ පෙන්නුනේ අචීත විශේෂයක් හැටියට. එතකොට සාමාන්‍ය මට්ටමින් අපි කතා කළොත් අපිට කතා කරන්න පුළුවන් අපිට ගෝචර වෙන දේ තමයි එක පැත්තකින් ප්‍රතිසන්දි කර්ම විදිහට අපිට එන්න පුළුවන්කම තියෙනවා. අනිත් විදිහට ඒ කියන්නේ ප්‍රතිසන්දි ලැබලා දෙන්න පුළුවන් කර්මයක් විදිහට බලට පත් කරගන්න පුළුවන්. අනිත් දේ තමයි ඍතු ප්‍රත්‍යයට හේතු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙලා අපිට විපාක ගෙනල්ලා දෙන්න පුළුවන්කම තියෙනවා. කවුරුත් සත්‍යම ශ්‍රවණය කරලා යොනිසෝ මනසිකාර ආදී සිත කරගෙන වටිනා කුසල ධර්මයක් සිත කරගන්නට යුතුනේ. මේ සිත කරගත් සියලුම කුසල ධර්මයන් කියන අවස්ථාවේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරන පළමුවෙන් අපි හැම දිනාටම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට
මා කඩල නන්දරතන ස්වාමීන් වහන්සේට අවසරයි ස්වාමීන් වහන්සේගේ දිනමකම අමා මහ නිවන සැනසීම පිණිස මේ කුසලයන් හේතු පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සීල කුසල ශක්තිය ඉෂ්ඨකාරක සීල මේ ස්ථාන දෙවිත දේවදන් සමූහයා අනුමෝදන් වේවා. දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා එවගේම මේ පින්වත් සියලු දෙනා නමින් මේ පරිලෝකීය ඥාතීන් සිහිපත් කරගන්න මේ සියලුම ඥාතීන්ට මේ පින් අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක් වේවා කියලා සාදුයි. එවගේම මේ සියලු කුසල ධර්මය අපි අනුමෝදන් කරනවා. අපි ගෞරවනීය විහාරාධිපති බර්මින්ගහම් ජේතවන විහාරයේ විහාරාධිපති අවසරයි පූජ්‍ය පිටාගරුතුමා වංශ ස්වාමීන් වහන්සේ ඇතුළු සේනාසන වාසී මේ වැඩවසන විහාර වාසී සියලුම ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැනසීමා සාසනික කටයුතු හිමි සිද්ධ කරගෙන උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු කාරණතාවක් වේවා කියලා සාදුස්සනවා. ඒ වගේම මේ සියලු කුසල ශක්තිය අපි අනුමෝදන් කරනවා. අද දවසේ ප්‍රධාන දායකත්වයේ දරන ලක්ෂ්මන් ගාල්ගේ මහත්මයාට අපිට මේ හැම දිනකටම මේ ධර්මලාභය ලබා ගැනීමට ඒ ප්‍රධාන අනුග්‍රහකත්වයක් දක්වා ගෞරවනීය නායක මහේපාණන් මහත්මයේ ප්‍රධානව ඒ ලක්ෂ්මන් ගාල්ගේ මහත්මයා එම මහත්මිය ඇතුළු ඒ පවුලේ සිටින දෙනාම ඒ පින්වත් පිරිසටත් ඒ වගේම මදුරිකා ජයවර්ධන මහත්මිය වගේම සමන් ජයවර්ධන මහත්මයාටත් ඒ පින්වත් දෙපේ ආශිර්වාද කරමිත්තේ පුරාවට පුරාගත සාවේ චිරජීවනයේ සැනසීමේ සූපත්තාවේ පිණිස කායික මානසික සැනසෙල්ල පිණිසම ධාර්මික කටයුතු යෙහෙන් සිද්ධ කරගෙන උතුම් නිවනින් සැනසීම පිණිසම මේ කුසල ධර්මය හේතු පාරමිතාවක් වේවා කියලා සාදු අභිවාදන සීලස නිචං වද්දා පුජායනෝ චප්පාරෝ ධම්මා වදන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේව ච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාති සමිච්චති.